Right. I want to say, අපි වැඩ ටික ආරම්භ කරමු. දැන් පහුගිය දවසේ අපි වැඩ වලදී සම්බන්ධ වෙලා යම් තැනක් දක්වා අපි දරුවනේ අරගෙන ආවා. ඒ වගේමයි පහුගිය දවස් ටිකේ ඔයාලට මේ අපි ලබා දීම සිද්ධ කරපු පේපර්ස් වල, ඒ කියන්නේ මේ වෙනකොට ඔයාලට අපි පෝස්ට් කරලා තියෙන පේපර් සෙට් එකක් තියෙනවා. ඒක තවම හම්බුනේ නැති අයට පුතේ අපි ගෲප් එකට දාලා තිබුණා පේපර් සෙට් එකක් අරගෙන වැඩ ටික කරගන්න කියලා. හරි. එතකොට මම හිතන්නේ පේපර් සෙට් එක හම්බ වෙන්නත් ඇති. හම්බුච්චි නැති කෙනෙකුට අපි ගෲප් එකේ දාලා තියෙන පේපර්ස් ටික අරගෙන වැඩවලට සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. මම හිතන්නේ ඔයාලා මේ දේවල් ටික ගන්නට ඇති. අපි දරුවනේ වැඩ ටික ආරම්භ කරමු අද දවසේ. පුතේ අපි පහුගිය දවසේ ඔයාලට එකන අපි ඔයාලට ගෲප් එකකට දාලා තියෙනවා පේපර් සෙට් එකක්. අද දවස් අපි ටිකක් අවධානය යොමු කරනවා මේ දේවල් වලට කියලා. උදේ ගන්න ඔයාලට දීලා තියෙන ડોකියුමන්ට් සෙට් එකේ සුපර් ක්වෙක්ෂන් 8 වෙනි පේපර් එකට පුතේ එන්න. සුපර් ක්වෙක්ෂන් 8 කියන පේපර් එකට එන්න. සුපර් ක්වෙක්ෂන් 8 පේපර් එකට එන්න හැමෝම. සුපර් ක්වෙක්ෂන් 8 පේපර් එකට එන්න. හරිනේ. සුපර් ක්වෙක්ෂන් 8 පේපර් එකට එනවා. පුතේ සුපර් ක්වෙක්ෂන් 8 පේපර් එකේ හරි හොඳයි. සුපර් ක්වෙක්ෂන් 8 පේපර් එකේ දරුවනේ හරි සුපර් ක්වෙක්ෂන් 8 කියන පේපර් එකට ආවට පස්සේ පුතේ එයාගේ ඔයාලට තියෙනවා සාකච්ඡා කරන්න දීලා තියෙනවා පුතේ පළවෙනි ප්‍රශ්නට එන්න. සුපර් ක්වෙක්ෂන් 8 පේපර් එකේ පළවෙනි ප්‍රශ්නට එන්න හැමෝම. හරිනේ. හරි. ප්‍රායිෂ දරුවෙක් ප්‍රශ්නයක් අහනවා බලමු. රයිට් පුතේ ඒ ගත්ත කොළේම ලියා ගන්න. හරි. රක්ෂමක් කියලා කියන්නේ ගත්ත කොළේම ලියා ගන්න. එතකොට හරි පුතේ. හරි 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 හරි. රයිට්. එතකොට හරි. තව 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 මොනවද? හරි. රයිට්. පළවෙනි ප්‍රශ්නේ ඉන්න පොතේ සුපර් ක්වෙක්ෂන් 8 වෙනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය ඔයාලට කියන පොතේ ගොඩනැගිල්ලක් මත ක්‍රියා කරන භාරයන් වර්ග තුනක් කෙටියෙන් විස්තර කරන්න. පොතේ ගොඩනැගිල්ලක් මත ක්‍රියාත්මක වන භාරයන් වර්ග තුනක් කෙටියෙන් විස්තර කරන්න කියලා කියන්නේ. හරි. දැන් ගොඩනැගිල්ල මත ක්‍රියාත්මක වන භාරයන් ගත්තට පස්සේ අපි දන්න පොතේ භාරයන් වර්ග තුනක් තියෙනවනේ. එක්කෙනෙක් තමයි පොතේ අපි දකින්නවා සල බර. අනිත් එක්කෙනා දකින්නවා පුතා මල බර. අනිත් එක්කෙනා දකින්නවා පුතේ පාරිසරික බහර. අනිත් එක්කෙනා දකින්නවා පුතා වෙනත් බහර. ඔය බහර වර්ග හතරම අපි දකින්නවනේ. ඔන්නේ බහර වර්ග හතර ගැන තමයි අපි දැන් ওই විස්තරයක් අහන්නේ. තේරුණානේ? හරි. පුතාලා ලියන්න පළවෙනි ප්‍රශ්නය කියලා දාලා ලියන්න අංක 1. අංක 1. රයිට්. රයිට්. ෆ්‍රැන්ස් හත්තෙනි පේපර් එක ඉවර කළාද කියලා අහනවා. නැහැ. මම හිතන්නේ මට මතක නැහැ හත්තෙනි පේපර් එක ඉවර කළා නැද්ද. අපි දැන් පටන් ගත්තේ අටම අපි ඒක ඉස්සරහට කරගෙන යන. එතකොට ගොඩනැගිල්ල මත ක්‍රියා කරන භාරයන් වර්ග තුනක් කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා. හරි. අපි කතා කරමු. ලියන්න පුතේ මෙන්න මෙහෙම. පළවෙනිම ලියන්න මුලින්ම ලියන්න පුතේ සල බර. පළවෙනිම ලියන්න පුතා සල බර. සල බර. සල බර. හරි. පොතේ සලබර කියන්නේ ඉදිරියෙන් වරහන් ඇතුලේ දාගන්න සලබර කියලා දාලා වරහන් ඇතුලේ ලියන්න. සලබර කියලා දාලා වරහන් ඇතුලේ දාන්න. පොතේ සජීවී බහර. සජීවී බහර. සජීවී බහර. සජීවී බහර කියලා දාලා ලියන්න පොතේ. උන්චිර කියලා කරලා මෙහෙම ලියන්න. ලියන්න. తాවකාලිකව. తాවකාලිකව. ක්‍රියාත්මක වන. තාවකාලිකව ක්‍රියාත්මක වන බහරයන් වේ. 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 තාවකාලිකව ක්‍රියාත්මක වන බහරයන් වේ කියලා දාලා ලියන්න පොතේ උදාහරණ කීපයක් සලබරවලට ලියන්න. නිවසියන්. නිවසියන්. එහෙම නැත්නම් ලියන්න පුතේ තව එකක් ගෘහ භාණ්ඩ. නිවසියන් ඒ වගේම ගෘහ භාණ්ඩ.
නිවසියන් ඒ වගේම ලියනවා ගෘහ භාණ්ඩ නිවසියන් ඒ වගේම ගෘහ භාණ්ඩ හරි ඊට පස්සේ දෙවැනි කෙනා ලියනවා පොතේ මලබර 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 ලියන පොතේ වරහන් ඇතුළේ මේ වරහන් ඇතුළේ දාන්න මලබර කියන පොතේ අජීවි බාර අජීවි බාර අජීවි බාර අජීවි බාර අජීවි බාර කියලා දාලා ලියන පොතේ සදාතනිකව පවතින බාරයන් වේ සදාතනිකව පවතින බාරයන් වේ සදාතනිකව පවතින බාරයන් වේ සදාතනිකව පවතින බාරයන් වේ කියලා දාලා උදාහරණ ලියන්න කීපයක් පුතේ සදාතනිකව පවතින බාරවලට උදාහරණ කීපයක් ලියන්න කියලා පුතේ වහලය වහලය ඒ වගේම ලියන්න පුතා ගෙබිම වහලය ගෙබිම ඒ වගේම බිත්ති 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 ඒ වගේම පුතා ලියන වැරැන්ඩ කණු වැරැන්ඩ කණු වැරැන්ඩ කණු ඒ වගේම ලියන්න තලාද තලාද ඒ වගේම ලියන්න පුවරු 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 කියන්නේ ස්ලැබ් ස්ලැබ් හරි හොඳයි ඊට පස්සේ ලියනකොට ඊළඟට පාරිසරික බහර කියලා පාරිසරික බහර පාරිසරික බහර ලියනකොට මෙහෙම පාරිසරික සාධකවල පාරිසරික සාධකවල වෙනස් වීම නිසා පාරිසරික සාධකවල වෙනස් වීම නිසා පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ right පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ right උදාහරණ ලියන පොතේ කීපයක් උදාහරණ ලියන්න කීපයක් උදාහරණ කීපයක් ලියමු අපි උදාහරණ කීපයක් ලියන්න හරි පාරිසරික බාරවල උදාහරණ කීපයක් ලියන්න පොතේ වර්ෂාව 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 ඒ වගේම ලියන්න සුළඟ 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 ඒ වගේම ලියන ගම් වතුර ගම් වතුර ගම් වතුර ගම් වතුර ඒ වගේම භූකම්පන 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 ඒ වගේම ලියනවා භූකම්පන ඊට පස්සේ දරුවනේ නායයම් නායයම් ඒ වගේම හිමපතනය ඔය වගේ දේවල් දරුවෙක් කහනම් මොන පේපරකද කරන්න කියලා අපි කරන්නේ සුපර් ක්වෙක්ෂන් 8 එක සුපර් ක්වෙක්ෂන් 8 වල අපි කතා කරන්න දරුවනේ පළවෙනි ප්‍රශ්නේ කතා කරගෙන යන්නේ පළවෙනි ප්‍රශ්නය ඊට පස්සේ හරි පාරිසරික බහර ඇති ඊට පස්සේ ලියන්න පුතා වෙනත් බහර කියලා වෙනත් බහර වෙනත් බහර හරි වෙනත් බහර වෙනත් බහර වලට උදාහරණ ලියමු කීපයක් වෙන මෙම ලියන්න ගිනි ගැනීම ගිනි ගැනීම ඒ වගේම මල බැඳීම් මල බැඳීම් ඒ වගේම පිපිරීම් 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 ඒ වගේම පොතේ වාහනවල ශබ්දය වාහනවල ශබ්දය වාහනවල ශබ්දය හරි ඉවරයි ඊට පස්සේ දෙවෙනි කොටස තෙත් නිවාරණ වැටියකින් ගොඩනැගිල්ලකට තියෙන ප්‍රධානතම ප්‍රයෝජනය පොතේ තෙත් නිවාරණ වැටියක් ගත්තට පස්සේ
තෙත් නිවාරණ වැටියක් කොහෙද තියෙන්නේ? හරි, තෙත් නිවාරණ වැටියක් කොහෙද තියෙන්නේ? දැන් තෙත් නිවාරණ වැටියක් පොතේ තියෙන්නේ, හොඳට අහගෙන ඉන්න, පොතේ තෙත් නිවාරණ වැටියක් තියෙන්නේ අපි ගත්තාම අක්තිවාරමක් තුල මෙන්න මේ වගේ තැනක. දැන් අක්තිවාරමක පොතේ දැන් මෙයා අක්තිවාරමේ කානුව කියලා අපි ගත්තොත් මේ තියෙන්නේ පොතේ අක්තිවාරමේ කානුව කියලා ගත්තොත් මෙයා තුල තියෙනවනේ පොතේ කැටකොම්බ්‍රෙන් තට්ටුවක්. ඒ තුල තියෙනවනේ පොතේ මෙන්න මෙතන තියෙනවනේ කයිරු බැම්මක්. මේ කයිරු බැම්ම මෙහෙම තියෙනවනේ. කයිරු බැම්මේ දැන් මෙතන අපි කැට කොන්ක්‍රීට් තට්ටුව ගත්තාම මේ වගේ අපි දකින්නවනේ පොතේ. කැට කොන්ක්‍රීට් තට්ටුව මෙහෙමත්නේ අපි දකින්නේ. නේද? මෙතන මෙතන තියෙනවනේ පොතේ මේ අපි සලකන ඔය අලුගල් ටික තියෙනවනේ කයිරු බැම්මේ. එතකොට මෙතන ගෙපල පස් පිළවෙම තියෙනවා. හරි. එතකොට මෙතන ගෙපල පස් පිළවෙම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවනේ කොන්ක්‍රීට් අතුරුමක් තියෙනවනේ පුතේ. මතකයි වලට මේ ක්‍රමය. ඊට පස්සේ මෙතන තියෙනවනේ දරුවනේ බැම්ම. කඩල් බැම්ම. කඩල් බැම්ම මෙතන තියෙනවා පිටත කපරාරුව සහ මෙතන තියෙන ඇතුළත කපරාරුව. හරිද? එතකොට අපි දැන් කොටස් ලකුණු කරුවොත් මෙයාගේ අපි අංක එක කියන්නේ අපි මෙයාට කියනවා පොළව මට්ටම. අංක දෙක කියන්නේ පුතේ අපි කියනවා අත්තිවාරම් කානුව. අංක තුන කියනවා මෙතන බැක් ෆීල් එක. ඒ කියන්නේ පසු පිරවුම. අංක හතර කියවෙ මොකේදද අපි? අංක හතර කියවෙ පුතේ කැට කොන්ක්‍රීට් තට්ටුවට. ඊට පස්සේ අංක පහ. අංක පහ කියන්නේ මොකේදද? මේ තියෙන කළුගල් බැම්මට අපි එකට කියනවා කයිරු බැම්ම කියලා. ඊට පස්සේ මෙයා අංක 6 අපි කියනවා ගෙපල පස් පිරවුම. අංක 7 අපි එකට කියනවා පොතේ කොන්ක්‍රීට් ඇතුරුම. අංක 8 අපි මේකට කියනවා සිමෙන්ති ඇතුරුම කියලා. අංක 9 අපි මේකට කියනවා පතුල් පටිය කියලා. අංක 10 අපි මෙයාට කියනවා ඇතුළත කපරාරුව කියලා. අංක 11 අපි මේකට කියනවා පොතේ ගඩොල් බැම්ම කියලා. නැත්නම් ගඩොල් විත්තිය. අංක 12 මෙයාට අපි කියනවා පොතේ පිටත කපරාරුව කියලා. ඊට පස්සේ අංක 13 මෙන්න මෙයාට තමයි අපි කියන්නේ තෙත් නිවාරණ වැටිය කියලා. අංක 14 මෙයාට අපි කියනවා කයිරු කපරාරුව කියලා. කයිරු කපරාරුව. පැහැදිලිද? හරි. දැන් මෙන්න මේ තෙත් නිවාරණ වැටියේ කාර්යයයි අහන්නේ. තෙත් නිවාරණ වැටියේ කාර්යය තමයි පොදේ පාංශ තෙතමනය. පැහැදිලිද? පාංශ තෙතමනය හේතුවෙන් පොළවේ තියෙන ජලය ඇදිලා ගිහිල්ලා මෙන්න මේ බිත්ති හරහා උඩට ගියොත් බිත්තිවල සම්බන්ධ කරලා තියෙන ජනෙල් පුළුවව දොර උළුවව වලට හානියක් වෙනවා. එතකොට ඒ අය විනාශ වෙන්න පුළුවන්. අන්න ඒක වළක්වා ගැනීම සඳහා තමයි මෙතන තෙත් නිවාරණ වැටියක් දාන්නේ. ඇත්තරම තෙත් නිවාරණ වැටියක් කියලා කියන්නේ පොදේ හරි 1:3 සිමෙන්ති වැලි. 1:3 සිමෙන්ති වැලි අනුපාතයකින් මිලිමීටර 20ක් විතර ඝනකමට බදාම තට්ටුවක් දාලා ඒ මත අපි තාර තට්ටුවක් ආලේප කරලා තමයි තෙත් නිවාරණ වැටියක් අපි සම්බන්ධ කර ගැනීම කරන්නේ. හරිද? හරි, අපි දැන් ලියමු තෙත් නිවාරණ වැටියක් ගොඩනැගීම් ගොඩනැගිලි දෙන ප්‍රධාන ප්‍රයෝජන ලියනකොට මෙන්න මෙහෙම. පාංශු තෙතමනය කයිරු බැම්ම දිගේ 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 කයිරු බැම්ම දිගේ බිත්තිහරහා ඉහළට යෑම. බිත්තිහරහා ඉහළට යාම වළක්වා ගැනීම සඳහා. බිත්තිහරහා ඉහළට යාම වළක්වා ගැනීම සඳහා යදා ඇත. තව විස්තර කරමු. මෙන්න මෙව ලියන්න. සිමෙන්ති වැලි
సిమింతి వ్యాలీ ఎక్కడ తున? సిమింతి వ్యాలీ ఎక్కడ తున? సిమింతి వ్యాలీ ఎక్కడ తున? అనుపాతయక్ యటతే. సిమింతి వ్యాలీ ఎక్కడ తున? అనుపాతయక్ యటతే. సిమింతి వ్యాలీ ఎక్కడ తున? అనుపాతయక్ యటతే. మిలిమిడ విస్సక గణకమకట. మిలిమిడ విస్సక గణకమకట. మిలిమిడ విస్సక గణకమకట. తట్టువక్ యోదా. మిలిమిడ విస్సక గణకమకట తట్టువక్ యోదా. మిలిమిడ విస్సక విస్సక గణకమకట తట్టువక్ యోదా. ఏ మత? ఏ మత? ఏ మత? తుని తార తట్టువక్. ఏ మత? తుని తార తట్టువక్. ఎలిమెన్. ఎలిమెన్ ఏమన్నా తుని తార తట్టువ. ఎలిమెన్. ఎలిమెన్ ఏమన్నా తుని తార తట్టువ. ఎలిమెన్. తెత్ నివారణ వెటియా సాదా గని. తెత్ నివారణ వెటియా సాదా గని. తెత్ నివారణ వెటియా సాదా గని. హరి తుంగని కొడుస కేనవా గొడనగిల్లకు సదహా అత్తివారమా కదీమే వెదగత్కమ కరుణతున కసరి. అయిపోతే అవి గొడనగిల్లకట మే మే అత్తివారమక్ దాన్ని ఓ ఎకక్ తమై గొడనగిల్లకట ఏదైన బర బెదా హరిన్న. ఇవగేమ పోతే గొడనగిల్లట సమ మతు పిటక్ హదరా దేన్న. ఇవగేమ పోతే పసమంతట ఏదైన బరహి తీవ్రతావే సీమా కరన్న. ఇవగేమ గొడనగిల్లట స్థాయితావే పొలవ తులసిట లబా దేన్న. ඔන්න ඔය වගේ වැඩ කීපයකට තමයි අපි පුතේ අත්තිවාරමක් දාන්නේ. අපි ලියමු අත්තිවාරමක් ප්‍රයෝජන. ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න. පළවෙනි එක ලියන්න ගොඩනැගිල්ලකට යෙදෙන. ගොඩනැගිල්ලකට යෙදෙන බර බෙදා හැරීමට. ගොඩනැගිල්ලකට යෙදෙන බර බෙදා හැරීමට. ගොඩනැගිල්ලකට යෙදෙන බර බෙදා හැරීමට. දෙවෙනි කෙනා ලියන්න. දෙවෙනි කෙනා ලියන්න. මතුපිට. මතුපිට සම මට්ටමක්. මතුපිට සම මට්ටමක් ලබා ගැනීමට. මතුපිට සම මට්ටමක් ලබා ගැනීමට. මතුපිට සම මට්ටමක් ලබා ගැනීමට. තව කෙනෙක් ලියන්න. පස මතට යෙදෙන. පස මතට යෙදෙන බරහි තීව්‍රතාවය. පස මතට යෙදෙන බරහි තීව්‍රතාවය. පස මතට යෙදෙන බරහි තීව්‍රතාවය සීමා කර ගැනීමට. පස මතට යෙදෙන බරහි තීව්‍රතාවය සීමා කර ගැනීමට. සීමා කර ගැනීමට. සීමා කර ගැනීමට. තව කෙනෙක් ලියන්න. ගොඩනැගිල්ලට ස්ථායීතාව. ගොඩනැගිල්ලට ස්ථායීතාව. ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට. ගොඩනැගිල්ලට ස්ථායීතාව පොළව තුල සිට ලබා ගැනීම. පොළව තුල සිට ලබා ගැනීම. හරි පුතේ හතරවෙනි කොටස දෙනවා. සරල අත්තිවාරමක් ඇඳ කොටස් නම් කරන්න කියලා කියනවා. හරි සරල අත්තිවාරමක් ඇඳ කොටස් නම් කරන්න කියලා කියනවා. හරි පුතේ මේ අපි අඳලා තියෙන සරල අත්තිවාරම. හරි පුතේ ටක් ගාලා මේක ඇඳගෙන කොටස් ටික නම් කරන්න බලන්න. ටක් ටක් ගාලා පුතේට පුළුවන් ඉක්මන් කරන්න බලන්න. හරි පුළුවන් පණි උත්තර මේ ශ්ලෝක සරණ ඇඳ ගන්න බලන්න. ඇඳගෙන කොටස් ටික නම් කරන්න ටක්ටක් දාලා. හරි ඉක්මන් කළ ගමු අපි.
ఇప్పటి కలగాము అపి ఇప్పటి కదగానే అరే అంటే నీ కూడా అరే ఇప్పటి ఎవరికన్నా బలాన్ని अब नोट करना आई ना मन किया ने अरे तब मेरे सटान करना ही ना नंबर बड़ा किया ने అది ఇవర ఐకే కీనవా అది అది కథా కరము అంకేక అవి నమ్కర్ గని ఇంప దేకి ఇన్నక అంకేక కీయన్న కౌది మే ఆలియన్న పొలవ మట్టమ అంకేక పొలవ మట్టమ అంకేక పొలవ మట్టమ అంక దేక కీయన్న అత్తివారం కానువ అత్తివారం కానువ అంక తున కీయన్నే పసు పిరవుమ అంక తున కీయన్నే పసు పిరవుమ అనక తున పసు పిరవుమ అనక హతర కియాన్న కెట కాంక్రీట్ తట్టువ కెట కాంక్రీట్ తట్టువ కెట కాంక్రీట్ తట్టువ అనక పహ కేల కియాన్నే కయురు బెమ్మ అనక పహ కేన కయురు బెమ్మ అనక పహ హరి అనక హయ కియాన్నే అంక హరి అంక హయ కియాన్ని గెపల పస్ పిరవుమ గెపల పస్ పిరవుమ గెపల పస్ పిరవుమ గెపల పస్ పిరవుమ అంక హత కేల కియాన్ని కాంక్రీట్ అతురుమ అంక హత కియాన్ని కాంక్రీట్ అతురుమ అంక అట కియాన్ని సిమెంతి అతురుమ
අංක 8 කියන්නේ සිමෙන්ති අතුරුම. අංක 9 කියන්නේ පතුල් පටිය. අංක 9 කියන්නේ පතුල් පටිය. අංක 10 කියන්නේ ඇතුළත කපරාරුව. ඇතුළත කපරාරුව. අංක 11 කියන්නේ ගඩොල් බැම්ම. ගඩොල් බැම්ම. අංක 12 කියන්නේ පිටත කපරාරුව. පිටත කපරාරුව. අංක 13 කියන්නේ තෙත් නිවාරණ වැටිය. තෙත් නිවාරණ වැටිය. අංක 14 කියන්නේ කයිරු කපරාරුව. කයිරු කපරාරුව. කයිරු කපරාරුව. හරි. මම වැඩි වරයි. හරි. අපි මේ කොටස මකනවා. හරි. ඒක කොටස හරි. ඊට පස්සේ එනවදේ සාකච්ඡා කරන දෙවෙනි ප්‍රශ්නට අපි දෙවෙනි ප්‍රශ්නයට අපි එනවා. දෙවෙනි ප්‍රශ්නට ආවට පස්සේ කියනකොට මෙහෙම සිම්පල් ඒ එයාගේ සිම්පල් ඒ කියනවා ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අනුගමනය කරන්නට ඕන නීති රීති හා සම්මතයන් තියෙනවා. ඒ වගේම කියනවා අනෙක් වැඩ කටයුතු වලදී වගේම ගොඩනැගිලි ඉදිකරද්දී නීති රීති පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දරුවනේ ගැසට් කරලා තියෙනවා කියලා කියනවා. හරි. දැන් අපෙන් අහන්නේ මොකක්ද පළවෙනි කොටස? මෙලෙස ගොඩනැගිලි ඉදිකිරීමේදී නීති රීති ඉදිරිපත් කරලා තියෙන්නේ ඇයි? පුතේ ගොඩනැගිලි ඉදි කරද්දී නීති රීති ඉදිරිපත් කරන එකක් තමයි නිවැසියන්ගේ ආරක්ෂාවට, අසල සිටින අනිත් පුද්ගලයන්ගේ ආරක්ෂාවට, ඒ වගේම ගොඩනැගිලි වල ජීවත් වෙන පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට වගේම සුබ සාධන කටයුතු පහසු කරන්නත් ගොඩනැගිලි සඳහා නීති රීති ඉදිරිපත් කරලා තියෙනවා. ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න. යන්නේ ගොඩනැගිලි තුල ජීවත් වන්නවුන් ගොඩනැගිලි තුල ජීවත් වන්නවුන්ගේ ගොඩනැගිලි තුල ජීවත් වන්නවුන්ගේ ආරක්ෂාව සහ සුභසාධන කටයුතු ආරක්ෂාව සහ සුභසාධන කටයුතු පහසු කර ගැනීම සඳහා සුභසාධන කටයුතු පහසු කර ගැනීම සඳහා සුභසාධන කටයුතු පහසු කර ගැනීම සඳහා. හරි. ඒක දෙවෙනි කොටස කියනවා නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වන ඉඩමක නිවස සඳහා යටවෙන්නට ඕන භූමි භාගයේ මුළු ඉඩමෙන් කොච්චරක්ද? පුතේ නිවසක් ඉදි කරන්න යන අවස්ථාවක් ගත්තාම හරි නිවසක් ඉදි කරන්න යන අවස්ථාවක පොදේ ඉඩමක වර්ගඵලය ගන්න යහන්නේ. දැන් ඔය නිවසක් ඉදි කරන්න යන ඉඩමක් ගත්තාම ඒ මුළු ඉඩමේ වර්ගඵලය සහ අදන්න යන ගොඩනැගිල්ලේ ඉඩ ප්‍රමාණය අතර සම්බන්ධතාවයක් අපි පොදේ කියනවනේ. හරිද? මම එක මෙහෙම පැහැදිලි කරන්නම්. අපි ගත්තාම පොදේ අදන්න යන ඉඩම මෙහෙමනම් ගොඩනැගිල්ල හදන්න යන ඉඩම මෙහෙමනම් තියෙන්නේ. මේක ඇතුලේ මෙන්න මෙතන නම් ඔය තියෙන නිවස හදන්න යන ඉඩ ප්‍රමාණය මේක නම් නිවස. හරිද? මෙයා නම් ඉඩම උදේ ඉඩමෙන් මෙයා හදන්න පාවිච්චි කරනවා 66යි 3න් 2ක් 100ට 66යි 3න් 2ක් තමයි අපි ওই ගොඩනැගිල්ල හදන්න වැය කරන ප්‍රමාණය වෙන්නේ. ඒක ලියමු මෙන්න මෙහෙම. ලියන්න පුතේ. මෙහෙම ලියන්න. ඉඩමේ වර්ගඵලයෙන් නිවස සඳහා ඉඩමේ වර්ගඵලයෙන් නිවස සඳහා 66යි 3න් 2ක 66යි 3න් 2ක භූමි ප්‍රමාණයක් යටවිය යුතුය. භූමි ප්‍රමාණයක් යටවිය යුතුය. යටවිය යුතුය කියලා දාලා මේ රූපය ඇඳගන්න මේ ඉඩම මේ නිවස ඒක 66 3 2 මුළු ඉඩමෙන් අයත්ව පවතිනවා නිවස සඳහා. හරි. ඉතින් අදින්න බලන්න.
சரி, இப்ப நீங்க தெளிவு இருக்கிற காரணம் හරි තුන්වෙනි කොටස කියනවා වැසිකිලි සහ නානකාමරවල අභ්‍යන්තර ශුද්ධමානයන් සඳහන් කරන්න. හරි, වැසිකිලි සහ නානකාමර අපි ගත්තහම පොදුවේ මෙහෙමයි. මම ගන්නවා මෙතන කාමරය එකනක් එක්කෙනෙක් අපිට එනවා පොදුවේ වැසිකිලිය. ඊට පස්සේ පොදුවේ නාන කාමරය. ඊට පස්සේ පොදුවේ වැසිකිලිය හා නාන කාමරය ඒකාබද්ධව ගත්තහම මම මෙයාට ගන්නවා අවම පළල. ඒ වගේම පොතේ අවම දිග වැසිකිලියක් විතරක් තියෙන නම් අවම පළල පුතා මීටර 0.9යි. අවම දිග ගත්තහම 1.2යි. නාන කාමරයක් විතරක් තියෙනවා නම් ඒත් මේ අගේමයි මීටර 0.9යි. අවම දිග 1.2යි. වැසිකිලියක් හා නාන කාමරයක් ඒකාබද්ධව තිබුණාම අවම පළල 0.9ම තමයි. එයාගේ වෙනසක් නැහැ. හැබැයි අවම දිග නම් 1.7ක් මීටර වෙනවා. හරිද? ඔන්න ඔය ටේබල් එක ටක් ගාලා පොතේ ඔබට දා ගන්න. හරි. ඔය ටේබල් එක ටක් ගාලා බලලා බලන්න බබු සංකල කරන්න. කාමරය අවම පළල අවම දිග. හරි, ඉක්මන් කරන්න බලන්න. හරි, ටේබල් එක කම්ප්ලීට් කරමු අපි. කාමරය අවම පළල සහ අවම දිග ටක් ගාලා ටේබල් එක කම්ප්ලීට් කරන්න. இப்ப நீங்க வர தரமா அபி හරි, ඉවරදී මං හිතන්නේ වැඩි ඉවරයි නේද? පැච් මං ওই ටික මකන්නම්. හරි, මේක ඉවරයි. හරි, ඊට පස්සේ පොතේ ඔයාලට කියනවා එයාගේ B කොටස. එයාගේ B කොටස කියන පොතේ අලුත් කොටසක් පහත දැක්වෙන්නේ උළුවහු කන හිස සමග සම්බන්ධ කරන්න ගන්න මෝට්ටුවක් කියලානේ කියන්නේ. හරි, පහත දැක්වෙන මෝට්ටුවේ නම කුමක්ද? දීලා තියෙන රූපයේ පුතේ මොන මෝට්ටුවක්ද දීලා තියෙන්නේ? උළුවහු කන හිසත් එක්ක සම්බන්ධ කරලා තියෙන මෝට්ටුව මොකද්ද? මෝට්ටුව පොඩ්ඩක් මට කියන්න. උළුවහු කන හිසත් එක්ක සම්බන්ධ කරන මෝට්ටුව මොකක්ද? ඩක්කලවට බලන්න කියන්නේ උළුවහු කන හිසත් එක්ක සම්බන්ධ කරන මෝට්ටුව. ඔව්, උත්තර දාන්න උත්තර දාන්න, පට් පට් ගාලා බලන්න. ඔව්, මට උත්තර ටික දාන්න. උළුවහු කන හිසත් එක්ක සම්බන්ධ කරන මෝට්ටුව මොකක්ද? හරි, ලසින්දු මට කියන්න, ශෂික දේවමික මට ඉක්මන් කරලා කියන්න. උළුවහු කන හිසත් එක්ක සම්බන්ධ කරන මෝට්ටුව. ලසින්දු ඉක්මන් කරලා මට කියන්න බලන්න. ඔළුවහු හිසය කනක් එක්ක හදන මෝට්ටුව. ඔක කියන්න බලේ සරල දෙයක් ඔය අහන්නේ, ලොකු අමාරු දෙයක් නෙමේ.
උලුවහු කණයි හිසත් එක්ක හදන මොට්ටුව. උලුවහු කණයි හිසත් එක්ක හදන මොට්ටුව කෝ කාගෙනත් තමයි උත්තර ආවේ නැහැ. උලුවහු කණයි හිසත් එක්ක හදන මොට්ටුව. දිවත් කට මෝට්ටුව කියලා කියනවා ලසිඳු නෑ පුතා. දිවත් කට මෝට්ටුව කියලා එකක් නම් නැහැ. ඔකට මොන මෝට්ටුව කියලාද කියන්නේ? ඔළුවහු කන හිසත් එක්ක හදන මෝට්ටුව මොකක් කියලාද කියන්නේ? ඔ තව් කුඩුම්මි මෝට්ටුව. තව් කුඩුම්මි මෝට්ටුව. හරි. තව් කුඩුම්මි මෝට්ටුව ඉක්මන් කරන්න බලන්න ලියන්න උත්තරය. තව් කුඩුම්මි මෝට්ටුව. තව් කුඩුම්මි මෝට්ටුව. දැන් ඔය තව් කුඩුම්මි මෝට්ටුව කියලා ගත්තාම අපි දැන් මෙහෙම සලකන මේ දැවයේ මෙහෙම සලකන දැව කොටස ගත්තහම මේ දැවයේ අපි කියනවා දරුවනේ ගන්නා දැවේ ගණකමින් මේ දීලා තියෙන තව් කුඩින් මුට්ටුවේ දැන් තව්ව කියන්නේ පුතේ ඔය තියෙන සිදුර. එතකොට කුඩු මේ කුඩුම්බිය කියලා කියන්නේ පුතේ ඔය තියෙන නැට්ට වගේ කොටස. ඒ කියන්නේ මේ තියෙන කුඩුම්බිය. හරිද? එතකොට ගන්නා දැවේ ගණකමින් හරි ගන්නා දැවේ ගණකමින් මේ තියෙන ගණකම මේ තියෙන ගණකම ගන්නා දැවේ ගණකමින් පුතා මේ දීලා තියෙන කුඩුම්බිය ගණකම වෙනවා තුනෙන් එකක්. ගන්නා දැවේ ගණකමින් කුඩුම්බිය ගණකම වෙනවා තුනෙන් එකක්. කුඩුම්බිය පළල කියන්නේ මෙන්න මේ පැත්ත. මේ තියෙන පළල. කුඩුම්බිය පළල හරි කුඩුම්බිය පළල කියලා කියන්නේ ගණකම වගේ පස් ගුණයක්. ගණකම වගේ පස් ගුණයක්. හැබැයි උපරිමේ 125 මිලිමීටරට වඩා අඩු වෙන්නට ඕන. උපරිමේ මිලිමීටර 125ට වැඩි වෙන්න බෑ. වැඩි වුණත් එම අගය 125ක් කියලා තමයි ලියන්නේ. අපි මේක දන්නේ නැති නිසා පොඩ්ඩක් ලියමු. මෙන්න මෙහෙම ලියන්න. තව් කුඩුම්බි මෝට්ටුවක නැත්නම් මෝට්ටුවක් සැකසීමේදී තව් කුඩුම්බි මෝට්ටුවක් සැකසීමේදී තව් කුඩුම්බි මෝට්ටුවක් සැකසීමේදී තව් කුඩුම්බි මෝට්ටුවක් සැකසීමේදී ගන්නා දැවයේ ඝනකම මෙන් ගන්නා දැවයේ ඝනකම මෙන් ගන්නා දැවේ ඝනකමෙන් ගන්නා දැවේ ඝනකමෙන් කුඩුම්බිය කුඩුම්බිය කුඩුම්බියේ ඝනකම ගන්නා දැවේ ඝනකමෙන් කුඩුම්බියේ ඝනකම කුඩුම්බියේ ඝනකම තුනෙන් එකක් විය යුතුය. කුඩුම්බියේ ඝනකම තුනෙන් එකක් විය යුතුය. ගන්නා දැවේ ඝනකමෙන් කුඩුම්බියේ ඝනකම තුනෙන් එකක් විය යුතුය. යටින් ලියන්න යටින් ලියන්න යටින් ලියන්න කුඩුම්බියේ පළල කුඩුම්බියේ පළල එහි ඝනකම මෙන් කුඩුම්බියේ පළල එහි ඝනකම මෙන් කුඩුම්බියේ පළල එහි ඝනකම මෙන් පස් ගුණයක් පස් ගුණයක් ඉක්මවා නොයා යුතුය. පස් ගුණයක් ඉක්මවා නොයා යුතුය. පස් ගුණයක් ඉක්මවා නොයා යුතුය. නමුත් 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 කුඩුම්බිය පළල නමුත් කුඩුම්බිය පළල 125ක් මිලිමීටරට වඩා ඒ කියන්නේ මිනිමෙට 125කට වඩා අඩුය අඩුය අඩුය. හරි. දැන් බලන්න ටක් ගාලා ඔය දීලා දෙන ගානට උත්තර ටික ගන්න. කුඩුම්බියේ ඝනකමයි පළලයි ටක් ටක් ගාලා හොයන්න බලන්න ඔය කියලා දෙන විදිහට ඉක්මන් කරන්න බලන්න. කුඩුම්බියේ පළලයි ඒ වගේම කුඩුම්බියේ ඝනකමයි හොයන්න බලන්න. උත්තර ටික මට දාන්න.
ഉത്തരം താന്ന്. একাধারে চলা দিয়ে অনেক তাদের তৈরি দান বলেন একটা গালা. পান্ডালে গান নেয় তোমার দিন নাই মানে উত্তরে দাঁড়া দিয়ে নাইতা ঠিক পান্ডালে গান বলার না আনিতা গান বলার একটা গাড়া. හරි මම හදන්නම් බලන්න අඩුපාඩු තියෙනවා සකස් කරගන්න. හරි දීලා තියෙන මුට්ටුව සඳහා යොදා ගන්නවා දැවේ කණක 96ක් කියනවා අපෙන් අහනවා කුඩුම්මේ කණකම. හරි කුඩුම්මේ කණකම ගන්නා දැවේ කණකම තුනෙන් එකක් නේ. ඒ කියන්නේ මොකද 96න් තුනෙන් එකක්. පැහැදිලිද? 9 3 ඒවා 3යි 6 3 ඒවා 2යි මිලිමීටර වලින් 32යි. මේක නම් හුඟක් අයගේ හරි කුඩුම්බේ ගණිතය. ඊට පස්සේ කුඩුම්බියේ පළල කුඩුම්බියේ පළල කියන්නේ ඝනකම වගේ 5 ගුණයක් 32 වගේ 5 ගුණයක්. 5 * 2 10යි 5 * 4 15යි 1යි 16යි. මිලිමීටර 160ක් තියන්න පුළුවන්ද පුතේ? බැහැ. මිලිමීටර 125 වඩා වැඩි නම් තියන්න පුළුවන් උපරිම ඝන කීයද? 125 මිලිමීටර. මෙයා මෙහෙම වුණාට ඇත්තටම මිලිමීටර 125ක් තමයි අපි දරුණේ කුඩුම්බියේ පළල සඳහා තියන්නේ. හරි. ඔය ගන්නේ කිරීමට ප්‍රවිධ කරලා තියෙනවා ඔබ නිවැරදි. හරි. එයාගේ වැඩි ඉවර කරගෙන එන්න හමම සී කොටසට සී වලට එන්න. සී වලට එන්න. සී වලට ආවට පස්සේ උදේ කියනවා අපිට පහත රූපෙහි කාප්ප වහලයක් සහ බාහිර බිත්ති සහිත ගොඩනැගිල්ලක සලස්මක් අහස්මානෙන් ඒ කියන්නේ කුඩින් ගිහිල්ලා බලපුවම පේන විදිහට දිර දෙනවා. ඒ ඇසුරින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. හරි හරි රයිට්. දැන් පොඩ්ඩක් අපි ඒ කැපිටල් ඒ ඉඳලා ඔය පළවෙනි කොටස ඉඳලා 7 වෙනි කොටස දක්වා තියෙන පඩස්සලට උත්තර දෙන්න රටක් ගන්න බලන්න පුතේ ලියන ලියන යන්න. මොනවද කොටස් ටික කියන හඳුන ගන්න පට පට ගාලා. එක් පන්තල ගන්න. හරි පළවෙනි කොටස කියනවා කැපිටල් ඒ සංරචකය හඳුනා ගන්න. හරිද? කැපිටල් ඒ සංරචකය. කැපිටල් ඒ කියන මොකක්ද? කැපිටල් ඒ කියන පොදේ ඔය ගොඩනැගිල්ල උඩින් අපිට මෙහෙම තිබ්බට ඕක ඇත්තරම තියෙන මෙන්න මෙහෙමනේ. ඔහොම තියෙන ගොඩනැගිල්ලක් නෙවෙයි තියෙන්නේ. මොකද තව ටිකක් පාත් කරනවා.
ഒമ്പത്തിന്ന് ഘടന കിട്ടാക്കി മതിയെന്ന് അറിയത് ഒരു വിദ്യാർത്ഥിയെന്ന് ഘടന കിട്ടാക്ക് അറിയ ക്യാപിറ്റൽ എ സംരക്ഷിക്കാൻ ഹന്തുനാകാണ് ക്യാപിറ്റൽ എ കെ മുഖാബ്ദ കിളയാണ് ഒതേ ക്യാപിറ്റൽ എ കെ മുഖാബ്ദ ക്യാപിറ്റൽ എ കെ മുഖാബ്ദ ഓ ദർവിനെ പൊതു പറാല് ക്യാപിറ്റൽ എ പൊതു പറാല് ക്യാപിറ്റൽ എ പൊതു പറാല് ദേവനി കൊടുത്ത് ക്യാപിറ്റൽ ബി നമുക്കറിയാണ് ക്യാപിറ്റൽ ബി കിടക്കാന്ന് മുതുൻ യട്ടൽ ഇയ മുതുൻ യട്ടൽ ഇയ മുതുൻ യട്ടൽ ഇയ തൂങ്ങനി കൊടുത്ത് ക്യാപിറ്റൽ സി സംരക്ഷിക്കാൻ ഹന്തുനാകാണ് സി കിടക്കിയാണ് മുഖാക്ത് ഭിത്തി അടലി സി കിടക്കുക ഭിത്തി അടലി ഭിത്തി അടലി അത്രണി കൊടുത്ത് ക്യാപിറ്റൽ ഡി പറാളെ നമുക്കറിയാണ് ഡി കെ എന്ന പദ്യം മുഖാക്ത് മൂലപ്പറാളയ ഡി കെ മൂലപ്പറാളയ മൂലപ്പറാളയ പസ്തിനെ കുറിച്ച് ഈ കാപ്പയെ നമുക്കറിയാണ് ഈ കാപ്പയെ കിഴക്കി എന്ന പോതേ ഒയ ഒക്കെ കെലപ്പുഴ കിയാണ്ട് പുഴുവാൻ ഒയ കാ ഒയ മേ കാപ്പയ എത്ര കാലത്തെ തന്നെ ഒയ മുതിർന്നിട്ട സൈ മുരു മുതിർന്നിടലിയ നിമേ ഭിത്തിയ സോറി ഭിത്തിയറിയ മുതിർന്നിടലിയ അത്രത്തേന ഒയ മേ കാണു പാറാളെ സപ്പോട്ട കത്തേന്നെ എത്തുകൊണ്ട് ഒക്കെ അപ്പൊ കാണുമതി പറാള വകയെ അതാസ കുത്തിയനോ നമുക്ക് എത്ര മേക പറാളയാക്കണമേ കാപ്പയാക്കി സക്കിയനാണ് അപ്പൊ അവിടെ കിയനപ്പത്ത പ്രധാന കാല മേ കാപ്പയ കിയറ പ്രധാന കാപ്പയ പ്രധാന കാപ്പയ ഈ വരുടെ കിയന പ്രധാന കാപ്പയ ഹത്തരി കൊടുത്ത കിയണോ എപ്പറാളെ അതുനാകാണ് എപ്പറാളെ കിയാന്നെ മൂലപ്പറാളെ കാപ്പു കെട്ടി പറാളെ അപ്പൊ എവിടെ കിയനോ മൂലമതി പറാള കിയല ഈ കിയറ കിയാന്നെ മൂലമതി പറാള ഈ മൂലമതി പറാള ഹത്തനി കൊടുത്ത കിയനോ ജീമകിൻ ദക്വന സങ്കേത ജീവലിൻ ദക്വന മുഖാത്ത സങ്കേത ഉത്തുരു ദിശാവ് ജീമകിൻ ദക്വന ഉത്തുരു ദിശാവായി ഉത്തുരു ദിശാവ് ഇടവാസ ഹത്തനെ കുറിച്ച് ഹരി അടകേനവാ കോൺക്രീറ്റ് സഹ മെറ്റി ഉളുവാല് ആവരണ രസ ഭാവിതാക്കരണേ നാം എവിട്ട വാഹലയെ കാപ്പത്ര തീരട്ടൻ ഉപ്പരി മുതുര പുതേ ഇക്കനങ്ങളെ ദണ്ണിനെ ദരുടെ വ്യാകരണ കാപ്പലി കത്തറ തീരട്ടൻ ആവും ദുര പുതേ മില്ലിമീറ്റർ വലയിൻ ഹസ്യ പണ ദാഹക്കിയതാണ് ഇവിടെ ഹസ്യ പണ ഇര മില്ലിമീറ്റർ ദാഹ ഹസ്യ പണ ദാഹക്കിയതാണ് ഹസ്യ പണ ദാഹ നമ്മവിടെ കുറച്ച് ദക്കുണു ഉന്നതാംശേ മത വഹലെ ആക്കാരെ അതുന്നാണ് ഒയതീരത്തിന്റെ റൂപേ ദക്കുണു പെത്ത ഹെഡേ ആണവാ ദക്കുണു പെത്ത അവിടെ മേമായി പേരിന് ഹരി മേത്തിന്റെ ദക്കുണു പെത്ത ഹെഡേ മേ ഉത്തുര മേക്ക ദക്കുണ് ഹരി മേ റൂപ എന്തരം ഹരി റൂപ എന്തരം ടക്ക അടുപ്പാട് തിരുന്ന പതാകം ടട്ടക്കാല റൂപ എന്തെങ്കിലും ഇവരക്കരണ പോലാണ് ഇപ്പഴിമ്മ അറി അത് ഇനി പറയായി ഇത് വാസക്കിയനുവാ ദഹവേ കൊട്ട സക്കിയനുവാ അവസാന പടസ് വഹലയ കിതിക്കറാദ്ദി ബാജുലയാലി സഹ വരിമ്പുലയാലി അതിന് വേനസ് ബാജുലയാലക്കിയന്നെ തരുവനെ വടിമ്പുലാലി നമുക്ക് വടിമ്പുലയാലി കത്താമ പഹ വഹലയക്കരാണ് വടിമ്പുലയാലിക്കൻ മെനുമേ മേക്കലോട്ടതാണ് വടിമ്പുലയല്ല പോക്കിട്ടതാണ് വടിമ്പുലയല്ല മേക്കൻ കെരന്നെ പറാള് പാത് കിലവര് ആവരണേക്കര കാണിക്ക പറാളുകൾ കിലവറവാൽ ആവരണേക്കര കഴിയുമ്പോ വടിപുലെല്ലാം കാണിക്ക് പലാപ്പുറത്ത് പിന്നെ ഇനി ഗൗഡ് പാസ് ഏകദിഗെ വെഹി പീലയാവാണ് പൊതുവാ ഇക്ക തവത് പ്രയോജന വഹാലയെ പറാള് പാത് കിലവര് ഇക്കന പറാളെ കിലവര് വഹാലയെ പറാള് പാത് കിലവര് വഹാലയെ പറാള് പാത് കിലവര് പറാല് പാത് കിലവര് തെത്തമണിയൻ ആരാക്ഷാക്കരഗണീമ സദഹ തെത്തമണിയൻ ആരാക്ഷാക്കരഗണീമ സദഹ തെത്തമണിയൻ ആരാക്ഷാക്കരഗണീമ സദഹ തെത്തമണിയൻ ആരാക്ഷാക്കരഗണീമ സദഹ വടിമ്പുലേലി ഉദായത് വടിമ്പുലേലി ഉദായത് വടിമ്പുലേലി ഉദായത് ഇമ ലാലി ഒസ്സേ ഇമ ലാലി ഒസ്സേ
ලෑලිඔස්සේ වැහි පීලි රඳවා ගැනීමටද හැකිවේ. එම ලෑලිඔස්සේ වැහි පීලි රඳවා ගැනීමටද හැකිවේ. වැහි පීලි රඳවා ගැනීමටද හැකිවේ. හැකිවේ. හරි. ඔන්න වඩිමු ලෑලි. ඊට පස්සේ නේ බාජු ලෑලි. බාජු ලෑල්ලක් කියන දැන් ගොඩනැගිල්ලක මෙහෙම වහලෙදී මෙන්න මෙහෙම ගහන්නේ. මේකට තමයි බාජු ලෑලි කියන්නේ. දැන් මේ වහලේ මේ පැත්තට ගහන්න පුළුවන් බාජු ලෑල්ලක්. මෙයාගේ ප්‍රයෝජනේ තමයි පුතේ මුදුන් යටලී, බිත්ති යටලී සහ අතුරු යටලී තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීම. කියන මෙහෙම බිත්ති යටලී කමා අතුරු යටලී හා මුදුන් යටලී තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ඇත. තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ඇත. එතමනින් ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ඇත. හරි. ඊට පස්සේ ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් එනවා අපි හතරවෙනි ප්‍රශ්නට. පහත සඳහන් ස්ථාන වලට යෙදෙන මූට්ටු වර්ගය නම් කරන්න. හරි. ඔන්න හොඳට බලන්න. සිම්පල් ඒ. හරි. මම පැහැදිලි කිරීමක් එක්කම කරන්න. එතකොට අවබෝධයක් ඔයාලට ලැබෙනවා. හරි. මෙම කියන්නේ උළුවහු කණු හිස සමග ඇති කරන මෝට්ටුව. උළුවහු කණු හිසත් එක්ක ඇති කරන මෝට්ටුවට අපි නමක් කියනවා. දැන් අපි කිව්වා මොකද්ද නම? තව් කුඩුම්මි මෝට්ටුව. තව් කුඩුම්මි මෝට්ටුව. සිම්පල් ඒ වලට උත්තරේ ලියන්න තව් කුඩුම්මි මෝට්ටුව. තව් කුඩුම්මි මෝට්ටුව. තව් කුඩුම්මි මෝට්ටුව. හරි. ඒක සිම්පල් බී වලට එනවා. හරස් කලම්ප දොරක සිරස් ලෑලි එකිනෙකට යා කරන මෝට්ටුව. සිරස් කලම්ප දොරක සොරි හරස් කලම්පදොරක පුතා සිරස් ලෑලි එකිනෙකට යා කරන මුට්ටුව. උඩින් බැලුවොත් පුතා ලෑලි දෙක මෙන්න මෙහෙමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කොටස මේ අතුරට බස්සනවා. අපි මේකට කියන පුතේ දිවත් පුලුක්කු මුට්ටුව කියලා කියනවා. මෙයාට කියන පොත දිවත් පුලුක්කු මෝට්ටුව කියලා කියනවා. හරි. එතකොට දරුවනේ ඔය අරස් කලම්පොදරක සිරස් ලෑලි එකිනෙකට සම්බන්ධ කරලා එදා ගන්න මෝට්ටුවට කියනවා අපි දිවත් පුලුක්කු මෝට්ටුව. අවශ්‍ය නම් මැද ගන්න. හැටේ අවශ්‍ය නම් මැද ගන්න. දිවත් පුලුක්කු මෝට්ටුව. විභාගෙදී ඔය මෝට්ටුව වර්ග අඳින්න එහෙමත් කියනවා. අවශ්‍ය නම් මැද ගන්න. දිවත් පුලුක්කු මෝට්ටුව. දිවත් පුලුක්කු මෝට්ටුව. හරි. ඉරෝසෙන් පොතේ දෙවැනි කොටස සිම්පල් බී හරස් කලම්පදර. හරි. සිම්පල් සී ඉලය සහිත හරස් කලම්පදරක සිරස් ලෑලි එකිනෙකට යා කරන මෝට්ටුව. එතකොට පොතේ ඉලය සහිත හරස් කලම්පදරකත් ලෑලි එකිනෙකට යා කරන්නේ මේ මෝට්ටුව භාවිතා කරලමයි. මේකට අපි කියන්නේ ඒ දිවක් පුලුකු මෝට්ටුවමයි. දිවක් පුලුකු මෝට්ටුව සී. හරි. ඊට පස්සේ ඩී ඉලය සහිත හරස් කලම්ප දොරක ඉල කලම්ප තිරස් කලම්පත් එක්ක හදන මෝට්ටුව. ඉල කලම්ප තිරස් කලම්පත් එක්ක හදන මෝට්ටුවට පුතේ නමක් කියනවා අපි ගිරි මෝට්ටුව කියලා. ගිරි මෝට්ටුව. ගිරි මෝට්ටුව. ගිරි මෝට්ටුව. ඊ කොටස කියනවා පරාල අට්ටවාල සමග සම්බන්ධන මෝට්ටුව. පරාලයක් අට්ටවාලයක් එක්ක සම්බන්ධන මෝට්ටුව. ඔන්න දැකලා තියෙන්නේ මෙන්න මේ වගේ මූට්ටු. මේකට අපි කියන නම පුතේ කත්තු මල්ලි මූට්ටුව. මෙන්න මේ වගේ ලොක් එකක් දාලා දෙනවා අපි. මේකට කියනවා කත්තු මල්ලි මූට්ටුව. අවශ්‍යයි අඳ ගන්න. කත්තු මල්ලි මූට්ටුව. ඒකට කියන්නේ කත්තු මල්ලි මූට්ටුව. ඊ වලට උත්තරේ කත්තු මල්ලි මූට්ටුව. කත්තු මල්ලි මූට්ටුව. F කොටස දෙනවා.
මුදුන් යටලියයේ සිට අගුව දක්වා දිවෙන පරාල බිත්ති එරලිය මත තැන්පත් කරන මෝට්ටුව. මුදුන් යටලියයේ ඉඳලා අගුව දක්වා දිවෙන මුදුන් යටලියයේ ඉඳලා අගුව දක්වා දිවෙන පරාල බිත්ති එරලිය මත තැන්පත් කරන මෝට්ටුව. හරි. පොතේ ඒ කියන්නේ මෙහෙමයි. මෙතන තියෙනවා නම් බිත්ති එරලිය පරාලයක් ගෙනල්ලා මෙයා මත රඳවන්න මෙන්න මේ වගේ මෝට්ටුවක් හදනවා. අපි මේ 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 තමයි බිත්ති අරලිය. මේ තමයි පරාලය. මේ මෝට්ටුවට කියන පොතේ නමක් අපි කුරුළු කට මෝට්ටුව. කුරුළු කට මෝට්ටුව කියන එහෙම නැත්නම් ඉලිප්පු මෝට්ටුව කියලා කියනවා. ඉලිප්පු මෝට්ටුව කුරුළු කට මෝට්ටුව කියනවා මෙයාට. එහෙම නැත්නම් කියනවා ඉලිප්පු මෝට්ටුව කියලා. ඔය නම් දෙකම කියනවා මේ රූපය ඇඳගෙනම ඔබ නොට් කරගන්න. හරි, ඔය රූපසරණ ඇඳගෙනම නම් කර ගැනීම කරන්න හරියට ඉක්මන් කරන්න බලන්න. හරි, තම දිනක සටහන් කරන ඉන්නවා කියන්නේ. හරි, ඉක්මන් කරන්න. ඉවරද කියලා මට පොඩ්ඩක් කියන්න. හරිද නැද්ද කියලා. අඳිනවද නැද්ද කියලා මට කියන්න. බල මාත් එක්ක සම්බන්ධයෙන් වැඩ කරගෙන යද්දී. රයිට්, ඉවරයි කියලා කියනවා. හරි, එක දරුවෙන් පිටවලා ඉවර. අනිත් එක තත්ත මොකද? ආරයිට් සශිකත්. හරි, ලසින්දුගේ තත්ත මොකද? ලසින්දු ඉවරද නැද්ද? හරි, ලසින්දුත් ඉවරයි. රයිට්, හොඳයි. ඊට පස්සේ කියනවා එක දෙවෙනි කොටස. අත්තිවාරම් හැඩය අනුව අත්තිවාරම් වර්ග කීයද? අත්තිවාරම් වල හැඩය අනුව අත්තිවාරම් කීයද කියලා අහනවානේ. හරි, මම දැන් මෙහෙම පැහැදිලි කිරීමක් කරනවා. හරි, අත්තිවාරම් වල හැඩය අනුව අත්තිවාරම් වර්ග කීයද කියලා අහන්නේ. රයිට්. මම පුතේ පැහැදිලි කිරීමක් කරන්නම් මෙහෙම බලාගෙන ඉන්න. මම කරන්නම් දරුවනේ, අත්තිවාරම් ගත්තහම අපිට හම්බෙනවනේ. දැන් අපි මෙහෙම කියමුකෝ, ඒ කියන්නේ දැන් අත්තිවාරම් ගත්තහම පුතේ හැඩය අණුව සහ ගැඹුරු අණුව කියලා ආකාර දෙකකට අත්තිවාරම් වර්ගීකරණය කර හැකි නේ අපිට. හරි, මම ලියුවොත් මෙහෙම. මම ලියනවා පුතේ, අත්තිවාරම්. හරිද? ප්‍රධාන කොටස් නැත්තම් ප්‍රධාන ආකාර දෙකයි. එක්කෙනෙක් තමයි පුතේ හැඩය අණුව. හැඩය අනුව අත්තිවාරම් වර්ග තියෙනවා පුතේ පහක්. එකක් තමයි පටි, එහෙම නැත්නම් තීරු අත්තිවාරම. පටි නැත්නම් තීරු අත්තිවාරම. පටි නැත්නම් තීරු අත්තිවාරම ගත්තාම වර්ග කීයක් තියෙනවද? ඒ අර්ථය තියෙනවා හතරක්. එක්කෙනෙක් සරල පටි අත්තිවාරම, අනිත් එක්කෙනා පටු පටි අත්තිවාරම, අනිත් එක්කෙනා පළල් පටි අත්තිවාරම, අවසාන කෙනා වැලගැන් වූ සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම. දෙවැනි කෙනා පොතේ කොට්ට අත්තිවාරම. ඊළඟට මොකක්ද? පහුරු අත්තිවාරම.
පහුරු අත්තිවාරම අවසාන කෙනා පුතේ ටැඹ අත්තිවාරම. ඊට පස්සේ හැඩ යනවනේ මෙතෙන් දෙන පුතේ ගැඹුරු අණුව. ගැඹුරු අණුව අත්තිවාරම් කියනවා වර්ග දෙකක්. එක්කෙනෙක් කියනවා ගැඹුරු අත්තිවාරම්, ගැඹුරු අත්තිවාරම්. අනිත් එක්කෙනෙනවා නොගැඹුරු අත්තිවාරම්. එක්කෙනෙක් ගැඹුරු අත්තිවාරම්, අනිත් එක්කෙනා නොගැඹුරු අත්තිවාරම්. හරි දරුවනේ, පිළිවෙලට ඔය අත්තිවාරම් වර්ගීකරණය නොට් කරගන්න බලන්න, පිළිවෙලට ඔය ටික නොට් කරගන්න බලන්න. පිළිවෙලට කරගන්න ඉක්මනින්ම. ඉක්මන් කළ ඉවර කරන්න බලන්න. ඉවරයි නේද? රයිට්. ඊට පස්සේ කියනවා ගොඩ වහලයකින් ගොඩනැගිල්ලකට ලැබෙන ප්‍රයෝජන. උදේ වහලයකින් ගොඩනැගිල්ලකට ලැබෙන ප්‍රයෝජන හතරක් අපි ඉගෙනගෙන තියෙනවානේ. එකක් තමයි ගොඩනැගිල්ලේට ආකර්ෂණීය බවක් දෙනවා. ගොඩනැගිල්ලට දෘඩ බවක් දෙනවා. ගොඩනැගිල්ල ආරක්ෂාව හදනවා. සුදුසු අභ්‍යන්තර පරිසරයක් හදනවා. නේ? ලියනකොට වහලයකින් තියෙන ප්‍රයෝජන. ලියනකොට
ගොඩනැගිල්ලට ආකර්ෂණීය පෙනුමක් ලබා දීම. 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 ඊට පස්සේ ලියන්න දෘඩ බවක් ලබා දීම. 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 ඊට පස්සේ දෙනවා. ඊට පස්සේ දෙනවා. ආරක්ෂාව ලබා දීම. ආරක්ෂාව ලබා දීම. ආරක්ෂාව ලබා දීම. ආරක්ෂාව ලබා දීම. ඊට පස්සේ කියනවා සුදුසු සුදුසු අභ්‍යන්තර සුදුසු අභ්‍යන්තර පරිසර තත්වයක් සුදුසු අභ්‍යන්තර පරිසර තත්වයක් ඇති කරලීම. සුදුසු අභ්‍යන්තර පරිසර තත්වයක් ඇති කරලීම. ඇති කරලීම. හරි. එයාගේ හතරවෙනි කොටස කියනවා වහල ආවරණය සඳහා යොදා ගන්නා සිවිල් ද්‍රව්‍ය පහක් නම් කරන්න. දේශගුණික සාධක මත එම ආවරණය යොදන්න යොදන්න වහලේ තනිය යුතු ආනතියද ලියන්න කියලා කියනවා. හරි. හතරවෙනි වහල සකස් කරන්නට ආනතියයි මේ අහන්නේ. හරි. සිවිල් ද්‍රව්‍යත් එක්ක. මම මෙහෙම ලියන්නම්. මේ අපතේ ලියනවා මම සෙවිලි ද්‍රව්‍යය. උදේ සෙවිලි ද්‍රව්‍ය කීපයක් මම ලියනවා. එකක් තමයි රැලි සහිත ඇස්බස්ටෝස්. රැලි සහිත ඇස්බස්ටෝස්. අනිත් එක රැලි සහිත ඇලුමිනියම්. රැලි සහිත ඇලුමිනියම්. ඊළඟ එක රැලි සහිත ගැල්වනිත තහඩු නැත්නම් ගැල්වනිත යකඩ. ගැල්වනිත යකඩ නැත්නම් ගැල්වනිත තහඩු. ඊළඟට රැලි සහිත පාරදුෂ්‍ය. රැලි සහිත ඇස්බස්ටස්, රැලි සහිත ඇලුමිනියම්, රැලි සහිත ගැලවනිත තහඩු, රැලි සහිත පාරදුෂ්‍ය. මෙන්න මේ කියන දරුවනේ සිවිල් ද්‍රව්‍ය ටික ගත්තට පස්සේ මේ සිවිල් ද්‍රව්‍ය අපි දරුවනේ වියලි කලාපයේ වියලි කලාපයේ හෝ තෙත් කලාපයේ අපි මේ දේවල් සම්බන්ධ කරන්නේ. දැන් වියලි කලාපයට මෙන්න මේ කියන සිවිල් ද්‍රව්‍ය යොදලා තිබුණොත් වහලයකට වියලි කලාපය සඳහා මෙයාලගේ ආනතිය අංශක 10 ඉඳලා අංශක 20 දක්වා ප්‍රමාණවත් වෙනවා. තෙත් කලාපයට මේක යොදලා තිබුණොත් පුදේ අංශක 22 හමාර ඉඳලා අංශක 30 දක්වා ආනතියක මේක සමන්විත වෙන්නට වෙනවා. ඒ වගේමයි දරුවනේ රට උළු එහෙම නැත්තම් අර්ධ කවාකාර උළු එහෙම නැත්තම් පෙති උළු ඔන්න ඔය වගේ සිවිල් ද්‍රව්‍ය දත්තහම මෙන්න මේ වගේ අය වියලි කලාපයේ සඳහා අංශක 22 හමාර, අංශක 26 හමාර හෝ අංශක 30, ඔය වගේ කෝණවලින් යුක්ත වෙනවා වියලි කලාපය. තෙත් කලාපයේදී මේ කෝණ දරුවනේ අංශක 30ක් අංශක 45ක් අතර ආනතියක් තියෙනට වඩා පොතේ ඔය සිවිල් ද්‍රව්‍ය සඳහා. හරි. ඔන්න ඔය ටික පොතේ ටග් ගාලා නෝට් කරගන්න බලන්න. ඔය ටික ටග් ගාලා නෝට් කරන්න බලන්න.
ඔයිටික ටක්දර නොට් කරන්න, ඉක්මන් කරන්න බලන්න. හරි, ඉක්මනින් මේ වගුව සම්පූර්ණ කරගෙන හවර කරන්න. වැඩ ඉවරද? තව කරනවද? මට පොඩ්ඩක් කියන්න, ඊළඟ කොටස යන්නට අවශ්‍යයි. වැඩ ඉවර නම් මට කියන්න. හරි සර්. ඉවරද කියලා පොඩ්ඩක් කියන්න. ඔයාලා වාත් එක කම්බිනේෂන් එක තියෙනවද නැත්නම් මට හිතා ගන්න බෑ මේ ඔයාලා වැඩ ඉවරද නැද්ද දන්නේ නැහැ. මං මකලා දැම්මත් ආය අය අඳින්නත් බෑ. හරිද? හරි, මං ඉතින් ඉවරයි. රයිට්.
හරි ඔතනින් අපේ සුපර් ක්වක්ෂන් අතර පාඩ කියවලින් ඉවර වෙනවා. හරි දැන් ඔය උත්තර දීපු කඩදාසි ටික තියෙනවානේ, උත්තර දීපු කොළ ටික පොතේ මේ පේපර් එකක් එක්ක, එතන සුපර් ක්වක්ෂන් අට පේපර් එකක් එක්ක ගැදර් කරලා නැත්තම් ස්ටේපල් කරලා පැත්තකින් තියාගන්න. සුපර් ක්වක්ෂන් අට පේපර් එකට උත්තර දීපු කඩදාසි ටික පැත්තකින් දැන් තියාගන්න. හරි එතකොට ස්ටේපල් කරලා තියාගත්ත උඩේ පේපර් එකේ වැඩ ඉවරයි. හරි හරිනේ රයිට්. ඊට පස්සේ පුතේ හරි ඒ පැවරේ පැත්තකින් තියන්න. සුබකක්ෂණ 8 ඉවරයි. ඊට පස්සේ ඔයාලා ගන්න පුතේ සුබකක්ෂණ 9 පේපර එක අතර ගන්න. සුබකක්ෂණ 9 පේපර එක අතර ගන්න. සුබකක්ෂණ 9 පේපර එක අතර ගන්න. හරි හරිනේ රයිට්. සුභකක්ෂණ 9 සුභකක්ෂණ 9 පේපර එකේ පළවෙනි කෙනා. සුභකක්ෂණ 9 පේපර එකේ පළවෙනි කෙනා. හරි. බලන්න කියන මෙහෙම පොතේ එක්තරා ගොඩනැගිල්ලක් සඳහා කොන්ක්‍රීට් පුවරුවක් දැමීමට නියමිතව ඇත. එම කොන්ක්‍රීට් පුවරුවට අවශ්‍ය වන කොන්ක්‍රීට් එම ස්ථානයේ මුසුගුරුව භාවිතයෙන්, ඒ කියන්නේ කොන්ක්‍රීට් මිශ්‍රක පාවිච්චි කරලා මිශ්‍ර කර ගන්න අදහස් කරනවලෝ, මෙම ගොඩනැගිල්ලේ සැලැස්මේ කොන්ක්‍රීට් පුවරුව සඳහා කම්බි සටහන් ලෙස 15 T 16 225 මිලිමීටර ලෙස සඳහන් කරලා තියෙනවලෝ. පළවෙනි කොටස කියනවා මෙම කොන්ක්‍රීට් පුවරුව සඳහා සුදුසු කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයක් සඳහන් කරලා වැරගැන්වුම් යෙදිය යුතු ආකාරය රූප සටහන් මගින් අදලා දක්වන්න කියලායි කියන්නේ. හරි දැන් හොඳට බලන්න ඔය කියන කතන්දරයට ගැලපෙන්න අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා. හරි දැන් ඔය ස්ලැබ් එකට කොන්ක්‍රීට් දාන්න යනවා සුදුසු මිශ්‍රණ අනුපාතයක් සඳහන් කරන්න කියලා කියනවා. හරි එතකොට මේකට සුදුසු කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය මොකද උදේ 1ට 2ට 4 ඔයාලා ලියලා තියෙනවා නම් හරි 1ට 2ට 4යි කියලා. හරි වැඩ ගන්න මදන්නට උන ආකාරයේ රූප සටහන මගින් අතලා දක්වන්න කියලා කියනවා. ස්ලැබ් එකක් නේ උදේ, ස්ලැබ් එකක් මෙහෙම තියෙද්දි ඔය ස්ලැබ් එකට අපි හරි මෙහෙම තියෙන ස්ලැබ් එකට මේ ගොඩනැගිල්ලේ බිත්ති ටික කම්බි දානකොට මෙතෙන්ට දාන ප්‍රධාන වැරගන්නුම් කම්බි, මේ ටැං වලට විහිදු වැරගන්නුම් කම්බි දානවා. හරිද? මේ තියෙන බිත්ති ටික මෙන්න ස්පේස් එකට අපි නමක් කියනවා කෙටි පරායනය කියලා. කෙටි පරායනය කියලා කියනවා. මේ කම්බියල කියනවා අපි ප්‍රධාන වැරගන්නුම් කියලා කියනවා. ප්‍රධාන වැරගන්නුම් කියලා කියනවා. මෙන්න මේ කම්බියක තියෙන්නේ ඔය ඩොට් විදියට තියෙන කම්බියලට කියනවා විහිදුම් වැරගන්නුම් කියලා. ඒ කට්ටියට කියනවා විහිදුම් වැරගැන්වුම් කියලා. ඕකත් හරි. එහෙම නැත්නම් අපි උඩින් බලපුවාම පෙනෙන විදිහ ඕක ඇන්දනම් ඒත් හරි. හරි උඩින් බලපුවාම පෙනෙන විදිහ. උඩින් බලපුවාම පෙනෙන විදිහ කියන්නේ මෙන්න මෙහෙම. ඔය ස්ලැබ් එකම උඩින් බලනවා. මේ තියෙන කෙටි පරායනය. කෙටි පරායනය. එතන කෙටි පරායනයට සම්බන්ධ වෙන්න දෙයක් තියෙන මෙන්න මේ කම්බි වලට කියනවා, මේ කම්බි වලට කියනවා විහිදුම් වැරගැන්වුම් කියලා. විහිදුම් වැරගැන්වුම් ටික එතන තියෙනවා. ඊට පස්සේ මේ සෙට් එක තියෙන්නේ
මෙයාලා මෙයාලා මේකට කියන ප්‍රධාන වැරදෙන්නම් කියලා. ප්‍රධාන වැරදෙන්නම් එච්චරයි. අතර ඔයාලා දරුවනේ ඔය සටහන් දෙකෙන් එකයි අඳින්නට ඕන. නමුත් අපි දැන් මේක දැනගන්නට අවශ්‍ය නිසා ඔය සටහන් දෙකම පුතේ අපි අඳගමු. හරි, ඔය සටහන් දෙකම අඳින්න වැරගන්නුම් කම්බි යොදන රටා දෙක විදිහට පැහැදිලිව අඳගන්න බලන්න. ඔය සටහන් දෙකම පැහැදිලිව අඳින්න දෙන්නම. හරි, ඇමිලි වරයි.
රයිට්. ඊට පස්සේ එනකොට අපි ඊළඟ කොටසට සාකච්ඡා සඳහා හරිව දෙක ඉවරයි. ඊට පස්සේ කියනවා මෙහි කම්බි සටහනේ 15 වටි 16 225 කියලා දාලා තියෙනවා කියලා කියනවා. හරි. දැන් අපි මොකද කරන්නේ ඊළඟ කොටසට? හරි. මෙයාගේ වැඩ ඉවරයි. එයාගේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ එනකොට අපි කතා කරන්න එයාගේ ඊළඟ කටයුත්තට. එයාගේ ඊළඟ කටයුත්තදී අපිට ධර්මණය දීලා තියෙනවා කම්බි සටහනක්. හරි. මොකද මේ කම්බි සටහන කියන්නේ කියලා පුංචි පැහැදිලි කිරීමක් මම කරන්නම්. ඔය කම්බි සටහනක් කියලා කියන්නේ පොතේ අපිට ඔය මේ ඉංජිනේරින් වලදී, සිවිල් ඉංජිනේරින් වලදී පොතේ අපි දැන් ඔය මේ විශේෂයෙන්ම මේ කොන්ක්‍රීට් එක දාන්න කලින් කම්බි නෙට් එක ගැන දරුවනේ අයිඩියා එකක් ගන්න තමයි ඔබ දීලා දෙන්නේ. ඒ කියන්නේ දැන් ඔය කියන්නේ 15 ටී 16 225 මිලිමීටර් කියලා කියන්නේ. ඔය පළවෙනි 15 කියවෙන්නේ පොතේ කම්බි ගණන. කම්බි ගණන. ටී කියන්නේ පොතේ කම්බි මාධ්‍යය. කම්බි මාධ්‍යය කියන්නේ කම්බි වර්ගය. 16 කියන්නේ කම්බියක විෂ්කම්බය. කම්බියක විෂ්කම්බය. 225 මිලිමීටර් කියන්නේ කම්බි දෙකක් අතර පරතරය. කම්බි දෙකක් අතර පරතරය. කම්බි දෙකක් අතර පරතරය තමයි 225 මිලිමීටර් කියලා කියන්නේ. හරි. ඔන්න ටිකයි අපෙන් අහන්නේ. හරි. ඉක්මනින් වැඩික නෝට් කරගන්නම්. හරි, පැහැදිලිව නෝට් කරගන්න බලන්න. පැහැදිලිව නෝට් කරන්න බලන්න. T කියන්නේ 15 කියන්නේ කම්බි ගණන, T කියන්නේ කම්බි මාධ්‍යය, 16 කියන්නේ කම්බියක විෂ්කම්බය, 225 මිලිමීටර කියන්නේ කම්බි දෙකක් අතර පරතරය. කම්බි දෙකක් අතර පරතරය. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස. මුසුකුරුව භාවිතා කරන වැඩවීම් වල, හරි, මුසුකුරුව කියන්නේ මොකක්ද? කොන්ක්‍රීට් මික්ෂර් එක. භාවිතා කරන වැඩවීම් වල කොන්ක්‍රීට් මිශ්‍ර කරද්දී අනුගමනය කරන්නට ඕන පියවර හතරක් සඳහන් කරන්න කියලා කියනවා. පුතේ දැන් අපි කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න කලින් කරනවා මෙන්න මේ දෙයක්. කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න කලින් පුතේ අපි මුලින්ම කරනවා මුසුකුරුවේ බෙරයේ රැඳිලා තියෙනවා නම් මීට කලින් අවස්ථාවල පාවිච්චි කරපු කොන්ක්‍රීට් කඩ බදාම් කඩ වගේ දේවල් තිරනවා අපි ඒවා කඩලා අයින් කරනවා. ඊට පස්සේ උකු සිමෙන්ති දියර වලින් බෙරය හොඳට හොද ගන්නවා. ඊට පස්සේ අපි දරුවනේ ඔය ඩ්‍රම් එකට දානවා මුලින්ම රළු සමාහාරක මෙටල් ටික දානවා. ඊට පස්සේ සියුම් සමාහාරක දාලා සිමෙන්ති දාලා කලවම් කර ගන්නවා. අනතුරුව වතුර අවශ්‍ය පාදකට එකතු කරලා කොන්ක්‍රීට් මිශ්‍රණය හදා ගන්නවා. හරි, ලියන ප්‍රති මෙන්න මෙහෙම ලියන්න. යන්න. මිශ්‍රණය සැකසීමට පෙර, මිශ්‍රණය සැකසීමට පෙර, මිශ්‍රණය සැකසීමට පෙර මිශ්‍රණය සැකසීමට පෙර මිශ්‍රණය සැකසීමට පෙර මුසුකුරුවේ බෙරයේ ඇති, මුසුකුරුවේ බෙරයේ ඇති මිශ්‍රණය සැකසීමට පෙර මුසුකුරුවේ බෙරයේ ඇති මුසුකුරුවේ බෙරයේ ඇති මුසුකුරුවේ බෙරයේ ඇති කොන්ක්‍රීට් කැට හෝ බදාම කැට, කොන්ක්‍රීට් කැට හෝ බදාම කැට, කොන්ක්‍රීට් කැට හෝ බදාම කැට කඩා ඉවත් කිරීම, කඩා ඉවත් කිරීම, කඩා ඉවත් කිරීම, කඩා ඉවත් කිරීම. ඊට පස්සේ ලියන්න, ඊට පස්සේ ලියන්න. උකු සිමෙන්ති දියර වලින්, උකු සිමෙන්ති දියර වලින් බෙරය සේදීම, 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 උකු සිමෙන්ති දියර වලින් බෙරය සේදීම,
සිමින්ති දියරවලින් බෙරය සේදීම. ඊළඟට ලියනවා රළු සමාහාරක පළමුවද රළු සමාහාරක පළමුවද සියුම් සමාහාරක ඊළඟටද සියුම් සමාහාරක ඊළඟටද අනතුරුව සිමෙන්තිද යොදා අනතුරුව සිමෙන්තිද යොදා අනතුරුව සිමෙන්තිද යොදා අනතුරුව සිමෙන්තිද යොදා මිශ්‍රණය අනතුරුව සිමෙන්තිද යොදා අනතුරුව සිමෙන්තිද යොදා මිශ්‍රණය හොඳින් මිශ්‍ර කර ගැනීම 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 ඊළඟට ලියන්න අවශ්‍ය පදමට ජලය එකතු කර අවශ්‍ය පදමට ජලය එකතු කර කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කර ගැනීම හරි. හතරවෙනි කොටස කොන්ක්‍රීට් සුසංසරණය කරද්දී සැලකිලිමත් වෙන කරුණු. සුසංසරණය කරද්දී පොතේ සැලකිලිමත් වෙන කරුණ කීපයක් තියෙනවානේ. සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංසරණය කරනවා. ඒ වගේම එකම කාලයක් සුසංසරණය කරනවා. ඒ වගේම වැරගැන්නම් කම්බිවල නොගැටෙන පරිදි සුසංසරණය කරනවා. අධි සුසංසරණය හෝ අවසුසංසරණය නොවන පරිදි සිදු කරනවා. මතකයි ක්‍රම ටික කියන්න පොතේ. කියන්න සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කිරීම සෑම ස්ථානයක්ම ඒකාකාරව සුසංහසනය කිරීම දෙවෙනි කෙනා එකම වේලාවක් නැත්නම් එකම කාලයක් සුසංහසනය කිරීම එකම කාලයක් සුසංහසනය කිරීම ඊළඟට අධි සුසංහසනය හෝ අව සුසංහසනය නොවන පරිදි එය සිදු කිරීම අධිසුසන් හසනය හෝ අවසුසන් හසනය නොවන පරිදි එය සිදු කිරීම අවසාන ලියන්න වැරගැන්වම් කම්බිවල නොගැටෙන පරිදි එය සිදු කිරීම වැරගන්වම් කම්බිවල නොගැටෙන පරිදි එය සිදු කිරීම එය සිදු කිරීම එය සිදු කිරීම හරි. ඊට පස්සේ කියන පස්වෙනි කොටස කොන්ක්‍රීට් තැන්පත් කරද්දී සැලකිලිමත් වෙන කරුණු. පොතේ කොන්ක්‍රීට් තැන්පත් කරද්දී සැලකිලිමත් වෙන කරුණු මොනවද? පළවෙනි එක තමයි සකසාගත් මිශ්‍රණය මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර තැන්පත් කරලා අවසන් කරන්නට ඕන. ඒ වගේම හැඩයම් පෙට්ටියේ ශක්තිමත් බව, නිර්වද්‍ය බව සහ කාන්ද නොවන බව පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන. ඒ වගේම ආවරණ කැට දරුවනේ කම්බිනෙට් එකට නියමිත පරතරවලට තියාගන්නට ඕන. මලකාපු වැරගන්නම් කම්බි භාවිතා කරන්න බෑ. ඔය වගේ දේවල් කීපයක් අපි කතා කරමු. එනකොට මෙහෙම කියන්න සකසාගත් මිශ්‍රණය මිනිත්තු 30ක් ඉක්මවා යාමට පෙර
මිනිත්‍රියක් ඉක්මවා යාමට පෙර තැන්පත් කර අවසන් කිරීම. තැන්පත් කර අවසන් කිරීම. තැන්පත් කර අවසන් කිරීම. තැන්පත් කර අවසන් කිරීම. ඊළඟ කියලා ලියන්න. ඊළඟ ලියන්න. ලියන්න. හැඩයම් පෙට්ටියේ. හැඩයම් පෙට්ටියේ. නිරවද්‍ය බව. හැඩයම් පෙට්ටියේ නිරවද්‍ය බව. සිදුරු නොමැති බව. සිදුරු නොමැති බව. හා ශක්තිමත් බව. හා ශක්තිමත් බව. තහවුරු කර ගැනීම. හා ශක්තිමත් බව තහවුරු කර ගැනීම. හා ශක්තිමත් බව තහවුරු කර ගැනීම. ආ ශක්තිමත් බව තහවුරු කර ගැනීම. ඊළඟට ලියන්න. ශක්තිමත් බව තහවුරු කර ගැනීම. ඊට පස්සේ ලියන්න. ලියන්න. ආවරණ කැට. ආවරණ කැට. නියමිත පරතරය වලින්. නිවැරදි නැත්නම් නියමිත පරතර වලින්. නියමිත පරතර වලින්. නියමිත පරතර වලින්. නියමිත පරතරලින් සුදුසු මට්ටමට සැකසීම. සුදුසු මට්ටමට සැකසීම. සුදුසු මට්ටමට සැකසීම. සුදුසු මට්ටමට සැකසීම. ඊළඟට ලියන්න. ඊට පස්සේ ලියන්න. මල කෑම් වලින් තොර. මල කෑම් වලින් තොර. වැරගැන්වම් කම්බි භාවිතය. මල කෑම් වලින් තොර වැරගැන්වම් කම්බි භාවිතය. මල කෑම් වලින් තොර වැරගැන්වම් කම්බි භාවිතය. වැරගැන්වම් කම්බි භාවිතය. ඒ වගේම ලියන්න. කම්බි එකට එකතු නොවන ලෙස. 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 හොඳින් ගැටගසා තිබීම. හොඳින් ගැටගසා තිබීම. ඔය වගේ දේවල්. හරි. දෙවෙනි ප්‍රශ්නෙට එනවා. ගොඩනැගිල්ලක අත්තිවාරමක් මගින් බලාපොරොත්තු වන කාර්යයන් මොනවාද කියලා අහනවා. හරි. අපි දැන් මීට කලින් කතා කළා. ඔයාලට දරුවනේ ඒ කොටස උත්තරේ දාගන්න පුළුවන්. දෙවෙනි කොටස අත්තිවාරම් නම් කරන්න වර්ග නම් කරන්න කියනවා. අපි අත්තිවාරම් වර්ග නම් නම් කිරීමකුත් එතනදී දරුවනේ කතා කළා. ඒකත් එහෙමම අත්තිවාරම් වර්ගීකරණය දාගන්න පුළුවන්. පුළුවන් වලට නේද? තුන්වෙනි කොටස සාමාන්‍ය කළුගල් අත්තිවාරමක රූපසරණක් ඇඳ එහි අදාළ කොටස් ටික නම් කරන්න කියනවා. අත්තිවාරමක හරස්පර රූපසරණක් අපි අරන්දානේ. හරි. එතකොට වාරට දෙවෙනි ප්‍රශ්නේ 1 2 3 කොටස් තුනම අපි මීට කලින් පේපර් එකේ කතා කරලා තිබෙන සුපර්ගක්ෂන් 8 වෙනි පේපර් එකේ ඒ ටික බලලා ඔයාලා ඔතෙන්ට උත්තර ටික දාගන්න ඉඩක් තියාගන්න. ඉඩක් තියාගන්න. හරි. ඊට පස්සේ එනවා පොදේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේනට. හරි. දරුවනේ කියනවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ මගින් තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි එකේනවා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් සිමෙන්ති සඳහා සිද්ධ කරන පරීක්ෂණ හතරක්. පොදේ සිමෙන්ති සඳහා සිදු කරන පරීක්ෂණ හතරක් ගත්තාම එකක් තමයි යෝග්‍යතාවය. පොදේ යෝග්‍යතාව පරීක්ෂා කරනවා. හරිද? යෝග්‍යතාව පරීක්ෂා කරනවා. එකක් තමයි යෝග්‍යතාව පරීක්ෂා කිරීම. හරිද? ඒ වගේම තව පරීක්ෂා කරන දරුණේ සියුම් බව. සියුම් බව පරීක්ෂා කරනවා. ඒ වගේමයි තව පරීක්ෂා කරන දරුවනේ සංවීමේ කාලය. සංවීමේ කාලය පරීක්ෂා කරනවා. ඒ වගේමයි තව පරීක්ෂා කරන පොදේ සම්පීඩ්‍යතාව. සම්පීඩ්‍යතාවයත් පොදේ පරීක්ෂා කරනවා. ඔන්න ඔය සියල්ලක්ම පරීක්ෂා කරනවා. අපි දැන් කතා කරමු. හරි. ලියන්න පොදේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් සිමෙන්ති සඳහා සිදු කරන පර්යේෂණ හතරක් ලියන්න. යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණය. යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණය. යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණය. යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණය. ඊළඟට ලියන්න පොතේ සියුම් බව පිළිබඳ පරීක්ෂණය. සියුම් බව පිළිබඳ පරීක්ෂණය. සියුම් බව පිළිබඳ පරීක්ෂණය. සියුම් බව පිළිබඳ පරීක්ෂණය.
ඊළඟට සවිවීමේ කාලය පිළිබඳ පරීක්ෂණය සවිවීමේ කාලය පිළිබඳ පරීක්ෂණය සවිවීමේ කාලය පිළිබඳ පරීක්ෂණය ඊට පස්සේ සම්පීඩ්‍යතාව පිළිබඳ පරීක්ෂණය සම්පීඩ්‍යතාව පිළිබඳ පරීක්ෂණය හරි. ඒක දෙවෙනි කොටස වෙළඳපොළ තියෙන ඉදිකිරියෙන් ද්‍රව පහක් සඳහා අදාළ ප්‍රමිතීන්ගේ අංක සඳහන් කරන්න කියලා කියනවා. හරි. එක්කෙනෙක් තමයි පොදේ සිමෙන්ති. ඊළඟට දියකසූහුණු. ඒ වගේම දරුවනේ අපිට ගන්න පුළුවන් දරුවනේ බ්ලොක් ගල්. ඒ වගේම ගඩොල්. ඒ වගේම PVC. ඒ වගේම අපිට ගන්න පුළුවන් දරුවනේ තව GI නල. දැන් ඔය වගේ කට්ටිය ගත්තාම මෙයලක ප්‍රමිතීන් මොනවද කියලා අපි කතා කරුවා. සිමෙන්තිවල ප්‍රමිතීන් ගත්තාම කීපයක් සිමෙන්තිවල තියෙන ප්‍රමිතීන්. දැන් උදාහරණයක් වශයෙන් 107 515 ඔය වගේ ප්‍රමිතියන් අපිට හම්බ වෙනවා. 107 515 ඉතලින් එහාට ගියාට පස්සේ දරුවනේ තව අපිට හම්බ වෙනවා 1247 ඔය වගේ කට්ටිය. දියගැසූ හුණු ගත්තාම හුණු වල දරුවනේ 682 SLS 682. බ්ලොක් ගල් ගත්තාම බ්ලොක් ගල් වල දරුවනේ SLS අංකය 855. ගඩොල් ගත්තට පස්සේ ගඩොල් වල දරුවනේ SLS වටිනාකම 39යි. PVC ගත්තට පස්සේ PVC වල දරුවනේ SLS වටිනාකම 147යි. GI නල ගත්තට පස්සේ SLS අගේ පුතේ 859යි. 859යි. හරි, ඔය විදිහට දරුවනේ මේ සියල්ලක්ම SLS අගයන් SLS අගයන් විදිහට මේක දා ගන්න පුතේ වෙන්නේ එහෙම. හරි, SLS අංකයන් කීපයක් අපි දාලා තියෙනවා. ටක්කල පැහැදිලිව නෝට් කරගන්න බලන්න. ඉක්මන් කරලා ගමු අපි. ඉක්මනින් ගන්න. හරි, තව මේක නෝට් කරන කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් කියනකොට බලන්න. හරි, වැඩි ඉවරයි කියලා කියනවා. ඇට්ලසින්දු ඉවරයි, අනිත් දරුවොත් ඉවරද? හරි, අනිත් දරුවොත් ඉවරයි. ඉවරයි, ඔන්න ඉතින් මම මේක මකන්නම්. හරි. හරි. ඊට පස්සේ පුතේ කියනවා ගොඩනැගිල්ලක බිත්තියකින් ඉටුවන කාර්යයන් හතරක්. ගොඩනැගිල්ලක බිත්තියකින් ඉටුවන පුතේ ගොඩනැගිල්ලට විශේෂම දරන්නේ ආරක්ෂාවක් ගෙනලා දෙනවා. ඒ වගේම කාමර වෙන් කරන්න උදව් කරනවා. ඒ වගේම පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. ගිනි ආරක්ෂකයක් ලෙස උදව් මේ දායකත්වයේ සපයනවා. ඒ වගේම දරුවනේ විශේෂයෙන්ම දොරවල් ජනේල් දරාගෙන ඉන්නවා. වහලේ රඳවාගෙන ඉන්නවා. මේ වගේ විශාල කාර්යයන් ගණනාවක් දරුවනේ බිත්ති වලින් කරනවා. කියන්නක මෙහෙම එකක් ලියන්න බිත්ති වලින් කරන කාර්යයක් ලියන්න පුතේ. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම
ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ඒ වගේම ලියන්න, ඒ වගේම ලියන්න, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම. පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම. පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම. ඊළඟට ලියන්න, ඊළඟට ලියන්න, පරිසරයෙන් පරිසරයෙන් තෝරා ගනු ලබන, පරිසරයෙන් තෝරා ගනු ලබන සීමිත ඉඩ ප්‍රමාණයක්. පරිසරයෙන් තෝරා ගනු ලබන සීමිත ඉඩ ප්‍රමාණයක්. පරිසරයෙන් තෝරා ගනු ලබන සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම. සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම. සීමිත ඉඩ ප්‍රමාණයක් වෙන් කර ගැනීම. ඒ වගේම තව එකක් ලියන්න, සෙවිලි ද්‍රව්‍යය, සෙවිලි ද්‍රව්‍යය කමා වහලය දරා සිටීම නැත්නම් දරා ගැනීම. සිවිල් ද්‍රව්‍යකම වහලය දරා ගැනීම නැත්නම් දරා සිටීම, දරා සිටීම. තව එකක් ලියන්න, දොර ජනෙල් දරා සිටීම. දොර ජනෙල් දරා සිටීම. දොර ජනෙල් දරා සිටීම. තව එකක් ලියනවා, තාපහා ශබ්ද පරිවරණය. තාපහා ශබ්ද පරිවරණය සැලසීම. තාපහා ශබ්ද පරිවරණය සැලසීම. තාපහා ශබ්ද පරිවරණය සැලසීම. ඊළඟට ලියනවා, ගිනි ආරක්ෂාව. ගිනි ආරක්ෂාව. ගිනි ආරක්ෂාව. අවසාන ලියන්න, අවසාන ලියන්න, අභ්‍යන්තරය තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීම. අභ්‍යන්තරය තෙතමනයෙන් ආරක්ෂා කර ගැනීම. හරි, හතරවෙනි කොටස, ගඩොල් සඳහා නියති පරීක්ෂාව යනු කවරේද කියලා අහනවා. ගඩොල් සඳහා නියති පරීක්ෂාව. පොතේ ගඩොල් සඳහා නියති පරීක්ෂාව කියන්නේ ගඩොල් අරගෙන අපි පොතේ ගඩොල් ගොඩක් ගහනවා 24ක් බැගින් යන පරිදි. මේ පැත්තට පොතේ ගඩල් 24යි, මේ පැත්තට ගඩල් 24යි, මේ පැත්තට ගඩල් ගඩි 24යි. හරිද? එක ගඩල් කැටයක් ගත්තහම ගඩල් කැටයක දිග 220 මිලිමීටර් කියලා දන්නවා. පළල 105 මිලිමීටර් කියලා දන්නවා. උස 65 මිලිමීටර් කියලා දන්නවනේ. දැන් මේ ගඩොල් කැට 24කින් යුක්ත දිග පළල උසවන පරිදි ගණකාව හැටියට ගඩොල් ගොඩක් අහගත්තාම මේ ගඩොල් ගොඩේ දිග දිග වෙනවා පුතේ. එක ගඩොලක දිග 220යිනේ, 220 වදිනා 24. මේකට කම්ප්ලිමෙන්ට් එකක් ගන්නවා ධන හෝරින 75 මිලිමීටර් කියලත් එකතු කරනවා. ඊට පස්සේ පළල ගඩොලක පළල 105යි, 105 24ක් තියෙනවා. ධන හෝරින 40ක් මිලිමීටර් මෙයාටත් කූඩ පූර්ණයක් එකතු වෙනවා. උස ගත්තාම ගඩොල් කැටේ උස 65යි. ඒ වගේවත් වෙනවා 24ක්. ධන හෝරින 40යි මිලිමීටර් කියලා මෙයාට එනවා. අපි බලමු සුළු කරලා. හරි, සුළු කළා ඊට පස්සේ අපිට එනවා මෙන්න මෙහෙම 220 වැඩි කරනවා 24ෙන්. 5280යි මිලිමීටර ධන හෝරින 75ක් මිලිමීටර කියලා එනවා. 105 වැඩි වෙනවා 24ෙන්. 2520යි මිලිමීටර ධන හෝරින 70 ධන හෝරින 40ක් කියලා එනවා මිලිමීටර. ඊට පස්සේ 65 වැඩි කරනවා 24ෙන්. 1560යි මිලිමීටර ධන හෝරින 40ක් මිලිමීටර කියලා එනවා. ඇත්තටම මේ වැඩේ කරන්න පුතේ අපි ගඩොල් විශාල වශයෙන්, මේ කියන්නේ අපි හිතමුකෝ ගඩොල් ලක්ෂයක් විතර යම් ඉදිකිරීමකට ගේනවා කියලා.
මේ ගේන කඩල් වල හරියට මෙනුම් තියෙනවද කියලා චෙක් කරගන්න අපිට ප්‍රායෝගිකව අමාරුයි. ආන් ඒකට විකල්පයක් ලෙස තමයි අපි මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ. අපි අහඹු ලෙස තෝරාගත්ත ගඩොල් අරගෙන දිග පළල උස ගඩොල් කැට 24ක් වන පරිදි ගොඩක් ගහනවා. ඒ ගොඩේ දිග පළල උස හොයාගත්තට පස්සේ දිග දරුවනේ 2580 80ට මිලිමීටර 75ක් එකද විච්ච හෝ අඩු විච්ච අගයන් හෝ ඒ අතර දෙන අගයක් වෙනවා නම් දිග හරි. පළලත් මෙහෙමයි උසත් මෙහෙමයි තියෙනවා නම් හරි. පැහැදිලිද? හරි. ලියන්න මෙන්න මෙහෙම. අපෙන් අහන්නේ නියති පරීක්ෂාවේ යන කුමක්ද කියලානේ. ලියන්න පොතේ මෙන්න මෙහෙම. හතරෙනි කොටස උත්තර ලියන්න මෙහෙම. ලියන්න පොතේ ගඩොල් නියදියක තැන්ගි නියදියකින් ගඩොල් නියදියකින් තෝරාගත් ගඩොලක තැන් තෝරාගත් ඕනෑම ගඩොලක තෝරාගත් ඕනෑම ගඩොලක තෝරාගත් ඕනෑම ගඩොලක දිග පළල හා උස සඳහා දිග පළල හා උස සඳහා සම්මත මිනුම් තිබේදයි පරීක්ෂා කිරීම සඳහා සම්මත මිනුම් තිබේදයි පරීක්ෂා කිරීම සඳහා මෙම පරීක්ෂණය සිදු කරයි. මෙම පරීක්ෂණය සිදු කරයි. එහිදී ගඩොල් කැට 24 බැගින් දිග පළල හා උස වන පරිදි දිග පළල හා උස වන පරිදි රඳවා දිග පළල හා උස වන පරිදි රඳවා එහි මිනුම් පහත ලෙස පවතීදැයි පරීක්ෂා කරයි කියලා දාලා ඔයා පුතා මේ ගඩොල් වලේ රූපය අඳින්න. තනි ගඩොල්ක මිනුම් ටිකක් නෝට් කරන්න. නෝට් කරලා මෙන්න මේ ටිකට ටග් කරලා දාගන්න. ඔය බෝඩ් එකේ තියෙන සියලුම කරුණු ටික පොතේ දාලා හවර කරන බලන්න. ඉක්මන් කරන බලන්න. ඉක්මන් කරලා ගමු.
இப்போ நீங்க எடுக்கிற கண்ணு ഇവരായി അഹനവാ ബമി സദായി കലുകാൽ തീയണ ഗുണാംഗ അറി കലുകാൽ ഗുണ മേഘനം ലോകദാമി നെറ്റുവേത്തി അവൻ പെഹദിരി കിരീമ കരണം ദൻ ചുറ്റം പലാകാന്ന് അറി മിനിമ හරි දැන් කළු ගල් වල තියෙන ගුණ ගැන කතා කරද්දී පොඩ්ඩක් අපි දන්නවා කළු ගල් වලට වතුර උරා ගන්නවද ඒ කියන්නේ ජලය උරා ගන්නවද කළු ගල් වලට මට පොඩ්ඩක් කියන්න කළු ගල් වලට වතුර උරා ගන්නවද ඔයි දන්න කෙනෙක් කියන්න කළු ගල් වලට වතුර උරා ගන්නවද දැන් ගඩොල් වලට ජලය උරා ගන්නවනේ ඒක අපි දන්නවා පස් වලට ජලය උරා ගන්නවනේ දන්නවා කළු ගල් වලට ජලය උරා ගන්නවද කවුරුද කෙනෙක් මට කියන්න නැහැ කියලා කියනවා ශෂික පොතේ කළු ගල් වලට වතුර උරා ගන්නවා කළු ගල් වලට වතුර උරා ගන්නවා 100%කට වඩා අඩු ප්‍රමාණයක් ජලය උරා ගන්නවා පොතේ 100%කට වඩා අඩු ප්‍රමාණයක් ජලය උරා ගන්නවා ඒක එක ගුණයක් ඒ වගේම පොතේ මැඩුම් ප්‍රබලතාව දරුවනේ වර්ග සෙන්ටිමීටරයට කිලෝග්‍රෑම් 100කට නොඅඩුයි. හරිද? මැඩුම් ප්‍රබලතාවය වර්ග මීටරයට කිලෝග්‍රෑම් 100කට නොඅඩු අගයක් තියෙනවා. ඒ කියන්නේ වර්ග සෙන්ටිමීටරයට කිලෝග්‍රෑම් 100කට වඩා වැඩි ශක්තියකට මෙයා ඔරොත්තු දෙනවා. හරිද? හොඳයි. ඊට පස්සේ මෙයාගේ විශිෂ්ට තාප ධාරිතාව. සෝරි විශිෂ්ට ගුරුත්වය තාප ධාරිතාව නෙමෙයි. විශිෂ්ට ගුරුත්වය 2.7ට වැඩි 2.7ට වැඩි ඒ වගේමයි ජල අවශෝෂණ ප්‍රතිශතය ජල අවශෝෂණය 105කට වඩා අඩුයි ඒ වගේම සීරීම් වලට ඔරොත්තු දෙනවා ඔන්න පුතේ ගුණ ටික පොඩි කියමු දෙන්න පළවෙනි කෙනා මැඩුම් ප්‍රබලතාව වර්ග සෙන්ටිමීටරයට කිලෝග්‍රෑම් 100ට නොඅඩු විය යුතුය වර්ග සෙන්ටිමීටරයට කිලෝග්‍රෑම් 100ට නොඅඩු විය යුතුය නොඅඩු විය යුතුය නොඅඩු විය යුතුය ඊළඟ කෙනා ලියන්න ඊළඟ කෙනා ලියන්න විශිෂ්ට ගුරුත්වය 2.7ට වඩා වැඩි විය යුතුය විශිෂ්ට ගුරුත්වය 2.7ට වඩා වැඩි විය යුතුය 2.7ට වඩා වැඩි විය යුතුය ඊළඟට අපි ජල අවශෝෂණය ගැන කතා කරමු ඊළඟ ලියනවා
පැය 24ක කාලයක් පැය 24ක කාලයක් ජලයේ ගිල්වා තැබූ විට පැය 24ක කාලයක් ජලයේ ගිල්වා තැබූ විට උරා ගන්නා ජල ප්‍රමාණය එහි බරින් 5 එහි බරින් 5 නොඉක්ම විය යුතුය. එහි බරින් 5 නොඉක්ම විය යුතුය. එහි බරින් 5 නොඉක්ම විය යුතුය. නොඉක්ම විය යුතුය. ඊළඟට ලියන්න. ගෙවීම් ඇල ඉරක් සීරීම් වලට හොඳින් ඔරොත්තු දිය යුතුය. තම හොඳින් ඔරොත්තු දේ. හොඳින් ඔරොත්තු දේ. හොඳින් ඔරොත්තු දේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් එනවා හතරවෙනි ප්‍රශ්නයට. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් එනවා හතරවෙනි ප්‍රශ්නයට. පංච. හතරවෙනි ප්‍රශ්නේදී හතරවෙනි ප්‍රශ්නේදී දරුවනේ අහන කොටසට උත්තර ගම ලස්සනට. හතරවෙනි ප්‍රශ්නේදී අහනවා දරුවනේ සරල කාරණා කීපයක්. මොනවද අහන සරල කාරණා ටික අපි අවධානය යොමු කරමු බලන්න. අහනවා මෙහෙම. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේනා වහලයකින් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන පහක්. අපි එක මෙහෙම දාමු. එකක් තමයි දරුවනේ වහලයකින් බලාපොරොත්තු වෙන ගොඩනැගිල්ලට ආරක්ෂාව, ගොඩනැගිල්ලට දෘඩ බව, ඒ වගේම ගොඩනැගිල්ලට ආකර්ෂණීය බව, ඒ වගේම සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් ඇති කර දෙනවා. ඒ වගේම දරුවනේ ඔය වගේ කරුණු. අපි ඕක දාගම මෙහෙම වහලයකින් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන හතරක් නම් කරන්න කියලා දාගමු. පහක් නැතුව හතරක් කියලා දාමු. හතරක් නම් කරන්න. හතරක් නම් කරන්න. මෙන්න මේ හතර දෙනා ලියන්න මෙහෙම. හතර දෙනා මෙහෙම ලියන්න. කැටි කරලා ලියන්න මෙහෙම. පළවෙනි කරලා ලියන්න. ගොඩනැගිල්ලට ආකර්ෂණීය බව. ගොඩනැගිල්ලට ආකර්ෂණීය බව ලබා දීම. ගොඩනැගිල්ලට ආකර්ෂණීය බව ලබා දීම. ආකර්ෂණීය බව ලබා දීම. ගොඩනැගිල්ලට ආකර්ෂණීය බව ලබා දීම. තව එකක් ලියන්න. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබා දීම. තව එකක් ලියන්න. ගොඩනැගිල්ලට දෘඩ බව ඇති කිරීම. ගොඩනැගිල්ලට දෘඩ බව ඇති කිරීම. ගොඩනැගිල්ලට දෘඩ බව ඇති කිරීම. දෘඩ බව ඇති කිරීම. ඒ වගේම ලියන්න. ඒ වගේම ලියන්න. ඒ වගේම ලියන්න. ඒ වගේම ලියන්න. ගොඩනැගිල්ලට සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක්. සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් ඇති කිරීම. ඇති කිරීම. ඇති කිරීම. හරි. ඒක දෙවෙනි කොටස. වහලයක් සෙවිලි කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය පහක්. සෙවිලි කරන්න යොදා ගන්න ද්‍රව්‍ය ලේනා පොතේ. අපි අර කලින් උදේ ලියන්නේ රැලි සහිත ඇස්බස්ටස්. එතන ඇස්බස්ටස්. ඇස්බස්ටස්. තව ලියනවා දරුවනේ රැලි සහිත ගැල්වනිත තහඩු. රැලි සහිත ගැල්වනිත තහඩු. රැලි සහිත ගැල්වනිත තහඩු. තව එකක්. රැලි සහිත ඇලුමිනියම්. රැලි සහිත ඇලුමිනියම්. ඒ වගේම රට උළු. රට උළු. ඒ වගේම අර්ධකවාකාර උළු. සිංහල උළු කියන අපි ඒවා. අර්ධකවාකාර උළු.
അർദ്ധകവാകാരുളു. ഇവകയുമായി തവകല്യാണ പെത്തി ഉളു, പെത്തി ഉളു അറേ. തുങ്ങനെ കുറച്ച് കേരളം ആ സരള വഹാലയാക്കാൻ്റെ ആകെ കൊട്ടസ്റ്റിക്ക നമുക്ക് അറിയാൻ കിയല്ല സരള വഹാലയാ അനില്ലലോ കൊട്ടസ്റ്റിക്ക നാം കരാണല്ലോ അറേ. സർലവഹാലയാക്ക് നദി നിക്കിയാണ് അറി അപ്പൊ അതും മേയണം. മെത്തനെല്ലാം മുതൽ ഞാൻ വീട്ടിക്ക് മേക കാണു പറാല് മേക മൂലം പറാല് മേന് ഭിത്തി അടലി മേ ഭിത്തി അടലി ഇതവസ്ഥേ മെത്തനിങ്ങനവാ കാണു മതി പറാല് മെത്തനിങ്ങനവാ സോറി മേക മൂലം മതി പറാല് മേക്ക് കാണു മതി പറാല് കേളിനവാ മേപ്പാത്തരേനോ പൊതു പറാളേനോ മേവടെ കേന റീപ്പ് ഒക്കെ ഇല കീറണം അറി അപ്പൊ നമുക്കറിയാം അത് കൊടസ്റ്റി കാക്ക് മേ ആ അൻകേക്ക് മേ ആ അൻക ദേക്ക് മേ ആ അൻക തുണ മേ ആ അൻക ഹത്തര ഇത് പക്ഷേ മേ അൻക പഹ മേ അൻക ഹയ മേ അൻക ഹത്ത് മേ അൻക അട്ട് മേ അൻക നമയ മേ അൻക ദഹയ മേ അൻകെ കൊളഹ അറേ ഒന്നിട്ട് നോട്ട് കരും ബലി അൻകേക്ക് കിയാണെ മുതൽ നടലിയ അൻക ദേഖ കിയല കിയാണ് വിദ്യറിയ അൻക തുണക്കിയാണ് മൂല പറാല് അൻക ഹത്തര കാണു പറാല് അൻക പഹ മൂല മതി പറാല് അൻക ഹയ കാണു മതി പറാല് അൻക ഹത്ത പൊതു പറാല് അൻക അട്ട റീപ്പ് അൻക നമയ 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 അങ്ക നമയ അന്നത് അങ്ക നമയ അങ്ക നമയ ബാജുലാല് അൻക ദഹയ വടിമ്പുലാലി അൻക കൊലഹ അഗുവ് ഹരേ බලන්න දැන් පුතේ ඔය දීලා තියෙන සටහන තුල තියෙන වහලය ඇඳලා කොටස් ටික ලස්සනට නම් කරන්න බලන්න ඉක්මනින් නම් කරන්න හරි ඉක්මන් කරන්න බලන්න කට්ටක් ගන්න නම් කරගන්න වහලය ඇඳලා ඉක්මන් කරන්න
ഇവരൊക്കെ എന്തേലാ ഫോറസ്റ്റ് നമുക്കറിയാം ഇവരത് ഇവരെ മടക്കിയാണ് ഇവരതേ മങ്ങുക ഇത്ര കണ്ടത് അഞ്ചിനോണം മടക്കി ആണ് അഞ്ചിനോണം കിയാൻ പോയി ടാ ഹരിനെ റൈറ്റ് ഹരി ദേ നവിദൻ പോഡ്കാസ്റ്റ് കേൾ അപ്പോൾ കാണും പോതെ ലിയാൻ പോഡ്കാസ്റ്റ് കേ ബിൻ മെഹമ അൻകേ ക ലിയാൻ നെ മുദുൻ നടലിയ അൻകേ ക മുദുൻ നടലിയ ലിയാൻ അൻകേ ക മുദുൻ നടലിയ അൻകേ ദേ ക ബിത്തി അടലിയ അൻകേ ദേ ക ബിത്തി അടലിയ അൻകേ തുന മൂല പരാല അൻകേ തുന മൂല പരാല അൻകേ ഹതര കാണു പറാല് അൻകാത്തര കാണു പറാല് അൻക പഹ മൂലമതി പറാല് അൻക പഹ മൂലമതി പറാല് അൻക പഹ മൂലമതി പറാല് അൻക ഹയ കാണുമതി പറാല് അൻക ഹയ കാണുമതി പറാല് കാണുമതി പറാല് അൻക ഹത്ത് പൊതു പറാല് അൻകാത്ത പൊതു പറാല് അൻക അട്ട് റീപ്പ് അൻകാട്ട റീപ്പ് അൻക നമയ അൻക നമയ ബാജു ലേല് അൻക നമയ ബാജു ലേല് അൻക ദഹയ വടിമ്പു ലേല് അൻക ദഹയ വടിമ്പു ലേല് അൻക എക്കൊളഹ അഗുവ് അഗുവ് അത്രണി കുറച്ച് കേനവാ ബാഹിര ഹെഡയ അണുവ വഹല വർഗീകരണയെ കവറേത് ബാഹിര ഹെഡയ അണുവ പുതിയ ബാഹിര ഹെഡയ അണുവ വഹല വർഗീകരണ കൂടെ വഹല ആകാര ദിഗാക്തിയനുവാണി
බාහිර හැඩය අනුව, බාහිර හැඩය අනුව පොතේ වහල ආකාර දෙකක් තියෙනවා. හරි, එක්කෙනෙක් අපි කියනවා දැන් බාහිර හැඩය අනුව දරුවනේ අපි ගත්තාම අපිට හම්බ වෙනවා දරුවනේ මේ බෑගුම් වහල, විශේෂයෙන්ම දරුවනේ ඒ කියන්නේ ආනති වහල කියන කොටස හම්බ වෙනවා, පැතලි වහල කියන කොටස හම්බ වෙනවා. හරි, එක්කෙනෙක් මෙයාගේ පැතලි වහල, පැතලි වහල, අනිත් එක්කෙනා ආනත වහල නැත්නම් බෑනු වහල. මම මේක මකන්නද? හරිනේ, මේක වල කමක් නැහැනේ. රයිට්, මේක අපි මකමුකෝ, මකාම විස්තර කරමුකෝ. හරි, වහල වර්ගීකරණය කරනකොට විශේෂම බාහිර හැඩය අනුව, බාහිර හැඩය අනුව වහල වර්ගීකරණය කරද්දී කොටස් දෙකක් තියෙනවනේ. එක්කෙනෙක් තමයි පැතලි වහල, අනිත් එක්කෙනා තමයි ආනති නැත්තම් බෑගුම් වහල. ඒ කියන්නේ අපිට ඔතනදී කතා කරන්න පුළුවන් බෑගුම් වහල ගත්තට පස්සේ අපිට හම්බ වෙනවා තනිපල සහ දෙපල. හරි, එතකොට බෑගුම් වහල අපිට හම්බ වෙනවා එක්කෙනෙක් තනිපල, තනිපල වහල, අනිත් එක්කෙනා හම්බ වෙනවා දෙපල වහල. ඔන්න පොතේ බාහිර හැඩය අනුව වහල වර්ගීකරණය කරන විදිය. පැතලි වහල සහ බෑගුම් වහල කියලා වර්ග දෙකයි. බෑගුම් වහල වර්ග දෙකකට බෙදෙනවා තනිපල වහල සහ දෙපල වහල. වර්ගීකරණය කරගන්න කොහොමම කොහොමම දාගන්න පොතේ කොහොමම දාගන්න. හරි, ඉක්මනින් ඉවර කරන්න බලන්න. ඉක්මන් කරන්න. හරි, ඉවරද? මං ඉවරයි, මම මේක මකනවා. හරි, ඊළඟට මම වෙනවා පැහැදිලි කරන්න. හැටුම් සැලැස්මන වහල වර්ගීකරණය කරන්න කියලා කියනවා. හැටුම් සැලැස්මන පොතේ වහල වර්ගීකරණය කරනකොට වහල වර්ග පහක් තියෙනවානේ. මොනවද වහල වර්ග පහ? ලියන්න එකින් එක. හැටුම් සැලැස්මන වහල වර්ග පහ ලියන්න බලන එක. යුගල වහල, යුගල වහල, යුගල වහල. ඊළඟට පිය වූ යුගල වහල, යුගල වහල. ඊළඟට පිය වූ යුගල වහල, පිය වූ යුගල වහල. ඊට පස්සේ කර තලාද වහල, කර තලාද වහල, කර තලාද වහල. ඊට පස්සේ පොතේ අට්ටවාල වහල, අට්ටවාල වහල. ඊළඟට කාප්ප වහල, කාප්ප වහල, කාප්ප වහල. හරි, ඊට පස්සේ පස්වෙනි කොටස. හරි, හයවෙනි කොටස. බුදුමැදුරක් සඳහා සුදුසු වහල වර්ගය රූප සටහනක් මගින් පැහැදිලි කිරීමක් කරන්න කියලා කියනවා. හයවෙනි කොටසට අදාළව, හයවෙනි කොටසට අදාළව බුදුමැදුරක් සඳහා සුදුසු වහල වර්ගය රූප සටහනක් මගින් පැහැදිලි කිරීමක් කරන්න. පොතේ බුදුමැදුරක් සඳහා ඇත්තටම හොඳ කියලා අපිට කියන්න වෙන්නේ අර මේ මාලිගා වහලයක්. ඒ කියන්නේ දළදා මාලිගාවේ පතිරිප්පුවේ තියෙන ආංගේ වගේ වහලයක් තමයි සාමාන්‍යයෙන් ඔය මේ බුදුමැදුර වල සඳහා අපි බොහෝට යොදාන්නේ. ඒ වගේ වහලයක් තමයි අහන්නේ. ඔන්න වගේ වහලයක් ඇදයිද නෑ නේද? ඔන්න වගේ වහලයක් ඇදගත්තා නම් හරි. දෝරණේ සර දිනම් කරක.
ඔන්න වගේ වහලයක් තමයි දරන්නේ අපිට ඔය බුදු මැදුරක් සඳහා සුදුසු කියලා කියන්නේ. මේක අපි කියනවා පොදේ මාලිගා වහලය කියලා. මාලිගා වහලය, මේ වහලය කියන මාලිගා වහලය. මේ රූප සංගත ගන්නකොට ඔකට කියන්නේ මාලිගා වහලය. හරි. මාලිගා වහලය. ඉක්මනින් වැඩ කරගන්න. හරි, දැන් ඕක ඉවර කරලා පස්සේ පුතේ ඔය මේ සුපර් කක්ෂ 9 පේපර් එකේ 5 වෙනි ප්‍රශ්නය කියන්නේ 2018 ලෙවල් ගානනේ අපිට තියෙන කාල වේලාවත් එක්ක ඒ ප්‍රශ්නයට උත්තර අරන් අහවර කරන්න බැරි වෙන නිසා ඒ ප්‍රශ්නය මම එහෙමම තියන්නම්. හරි, තියලා මම ඒක හෙට සාකච්ඡා කරන්න, හෙට දවසේ ක්ලාස් එකේදී මම ඒක සාකච්ඡා කරන්න 18 exam එකේ ගාන. එතකොට මම දැන් එන්නම්, අපි සුපර් ඉක්වේෂන් පටිවර කළා 9 එක කොටසක් තියෙන එක හැමම තියලා එන්නකො සුපර් ඉක්වේෂන් 10 පේපර් එකට. සුපර් ඉක්වේෂන් 10 පේපර් එකට එන්නකො. හරි, සුපර් ඉක්වේෂන් 10 පේපර් එකට ඇවිල්ලා ඒක පළවෙනි ප්‍රශ්න අපි උත්තර ගන්න. ඒක අපිට මේ තියෙන කාලය තුල බැලන්ස් කරන්න පුළුවන්. හරි, සුපර් ඉක්වේෂන් 10 පේපර් එකට එන්න ඔතනින් පස්සේ. සුපර් ඉක්වේෂන් 10 මේ වහල ඉවරයි. හරි, සුපර් කක්ෂන් 10 පේපර් එකේ පළවෙනි ප්‍රශ්න උත්තර ගනිමුකෝ අපි. පළවෙනි ප්‍රශ්න උත්තර ගමු. පළවෙනි ප්‍රශ්න උත්තර ගන්න. පළවෙනි ප්‍රශ්න. හරි, සුමනසිරි නගර සභාවේ කසළ ප්‍රවාහන කාර්යයේ නිරත වන සේවකයෙක් කියලා කියනවා. ඔහුගේ දෛනික කාර්ය වන්නේ කොළඹ ප්‍රදේශයේ අවට පවතින කර්මාන්ත ශාලා වලින් ඉවත් කර වෙන් කරන ලද කසළ මදුන් කසළ ප්‍රවාහන රථය වෙත ඔසවාගෙන ඒම හා එම කසළ ප්‍රධාන කසළ බැහැර කරන ස්ථානයට රැගෙන ගොස් තැන්පත් කිරීමයි. කසළ වාදින උස්සන්නත් ඕනේ, අවශ්‍ය තැනට ගිහිල්ලා තැන්පත් කරන්නත් ඕන. සමහර කසල බඳුන් නිතරම බරක් නොවන නමුත් ඉවත් කළ ලෝහ කොටස්, පරිගණක කොටස්, විදුලි උපකරණ කොටස් ආදී අඩංගු බඳුන් සැලකිය යුතු බරකින් යුක්ත වෙනවා. මෙම බැහැර කරන කසල නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය නොකිරීම නිසා එම ස්ථානයේ එකතු වෙලා ඉතාමත් අපිරිසිදු මට්ටමක තියෙනවා. ටින් කැබලි ආදී ජලය පිරි පල්වි දුර්ගන්ධයක් හමනවා කියලා කියනවා. හරි, දැන් කසල ගොඩක් මතක් කරගන්නකො. හරි, පළවෙනි කොටස කියන මෙවැනි පරිසරයක දෛනික රාජකාරියෙහි යෙදෙන සුමනසිරිට වෝදුරු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. වෝදුරක් යන කුමක්ද කියලා කියනවා. ඉතින් වෝදුරක් යන මොකක්ද? සෞඛ්‍යයට, පරිසරයට, ජීවිතයට, එහෙමත් නැත්නම් දේපළවලට හානිවන යම් කිසි සිදුවීමක් වේද එය වෝදුරකි. එය වෝදුරකි. පැහැදිලිද? හරි, ලියන්න වෝදුරක් යන්නේ මොකක්ද කියලා ඉහන ලියන්න පොතේ මෙහෙම. වෝදුරක් යනු සෞඛ්‍යයට, උවදුරක් යනු සෞඛ්‍යයට, උවදුරක් යනු සෞඛ්‍යයට, කමා දේපොළවලට, සෞඛ්‍යයට කමා දේපොළවලට හෝ පරිසරයට, දේපොළවලට හෝ පරිසරයට තර්ජනයක් විය හැකි තත්ත්වයකි. තර්ජනයක් විය හැකි තත්ත්වයකි. තර්ජනයක් ලියකි තත්ත්වයකි. හොඳයි, වෝදුරු අවස්ථා පහක් අහනවා. අපි දන්න වෝදුරු අවස්ථා පහක් මොනවද තියෙන්නේ? භෞතික වෝදුරු තියෙනවා. හරිද? අපි කතා කරමුකෝ, අපිට හම්බ වෙන මොකද වෝදුරු වර්ග? භෞතික වෝදුරු හම්බ වෙනවා. හරිද? රසායන වෝදුරු හම්බ වෙනවා. ඊට පස්සේ ජෛව විද්‍යාත්මක උවදුරු හම්බ වෙනවා. ඊට පස්සේ ශ්‍රම ක්ෂමතා උවදුරු හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා දරුවනේ මනෝවිද්‍යාත්මක උවදුරු කියලා જાතියක් හම්බ වෙනවා. ඔන්න පොතේ උවදුරු වර්ගීකරණය ලියන්න පොතේ කීපයක් මෙහෙම ලියන්න. භෞතික වදුරු, රසායන වදුරු,
රසායන වදුරු, රසායන වදුරු. ඒ වගේම ලියනවා ජෛව විද්‍යාත්මක වදුරු, ජෛව විද්‍යාත්මක වදුරු, ජෛව විද්‍යාත්මක වදුරු. ඊළඟට ශ්‍රම ක්ෂමතා වදුරු, ශ්‍රම ක්ෂමතා වදුරු. ඊට පස්සේ මනෝ විද්‍යාත්මක වදුරු, මනෝ විද්‍යාත්මක වදුරු, මනෝ විද්‍යාත්මක වදුරු. හරි, ඒක තුන්වෙනි කොටස කියන පොතේ ඉන් සුමනසිරිට ඇතිවෙන්න පුළුවන් ප්‍රධාන වදුරු වර්ග දෙකක්, වදුරු තත්ත්ව දෙකකට අදාළව පහතවග පුරවන්න කියලා කියනවා. හරි, දැන් මේ කසල බඳුන් උස්සනවා, ඒ වගේම කසල බඳුන් වල වතුර පිරලා අපිරිසිදු වෙලා, ඒ වගේ මදුරු එහෙම ඉන්නත් පුළුවන්. පැහැදිලිද? දැන් මේ බර උස්සන නිසා කොන්දාශ්‍රිත ආබාධ මේ ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඩෙන්ගු වගේ මදුරුවන් ඔය භාජන වල බෝවුනොත් එහෙම ගැටලුවක් වෙන්නත් පුළුවන්. ලියමක පොතේ උවදුරක් ලියන මෙන්න මෙහෙම පහු පුරවනවා. ලියන පොතේ උවදුරක් යටතේ ලියනවා කොන්ද ආශ්‍රිත ආබාධ. ඔන්න උවදුර කොන්ද ආශ්‍රිත ආබාධ, උවදුර ලියන්න කොන්ද ආශ්‍රිත ආබාධ. උවදුරට හේතුව ලියනවා පොතේ බර එසවීම, උවදුරට හේතුව ලියනවා බර එසවීම. ඇති විය හැකි හානිය ලියනවා පොතේ කොඳු ඇටපෙලට හානි සිදුවීම, ඇති විය හැකි හානිය ලියනවා කොඳු ඇටපෙලට හානි සිදුවීම, කොඳු ඇටපෙලට හානි සිදුවීම. පාලනය කරන්න පුළුවන් ක්‍රමය ලියනවා පොතේ, ඒක පාලනය කරන්න පුළුවන් ක්‍රමය ලියනවා නිවරදිව බර එසවීම. පාලනය කළ හැකි ක්‍රමය ලියනවා නිවරදිව බර එසවීම, නිවැරදිව බර එසවීම. හරි හරි, රයිට්. ඊට පස්සේ දෙවෙනි උදුර ලියනවා, තවත් උදුරක් ගන්න ලියනකොදේ ලියනවා ඩෙන්ගු වැනි, ඩෙන්ගු වැනි මදුරු වන්ගෙන් බෝවන රෝග වැළඳීම, ඩෙන්ගු වැනි මදුරු වන්ගෙන් බෝවන රෝග වැළඳීම, ඩෙන්ගු වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග වැළඳීම. ඒකට හේතුව ලියන්න, ඊට හේතුව ලියන්න නිසි ලෙස, නිසි ලෙස බැහැර නොකරන ලද, නිසි ලෙස බැහැර නොකරන ලද කසල මත, කසල මත මදුරුවන් බෝවීම, මදුරුවන් බෝවීම, කසල මත මදුරුවන් බෝවීම, මදුරුවන් බෝවීම, මදුරුවන් බෝවීම. හරි, ඒක ඇති, ඒක ඇති වෙන්න පුළුවන් හානියක් අහනවනේ, හානියක් ලියන්න. ඇති විය හැකි හානිය කියන දරණ වෙලා ලියන පොතේ උණ වැළඳීම, උණ වැළඳීම. ඕන තව ලියන්න මරණය පවා සිදුවිය හැක, මරණය පවා සිදුවිය හැක, මරණය පවා සිදුවිය හැක. ඊට පස්සේ පොතේ පාලනය කළ හැකි ක්‍රම ලියන්න, පාලනය කරන්න පුළුවන් ක්‍රම ටික ලියන්න, පාලනය කළ හැකි ක්‍රම ලියන්න. කසල නිසි ලෙස වෙන් කිරීම, පාලනය කළ හැකි ක්‍රම ලියන්න කසල නිසි ලෙස වෙන් කිරීම, වෙන් කිරීම. හරි, ඒක හතරවෙනි කොටස දෙනවා පොතේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ ආශ්‍රිතව සිදු කරන ධීවර කර්මාන්තයේ ඇසුරින් පහත කොටස් වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. A B C D E කියලා කොටස් පහක් තියෙනවා. පළවෙනි කෙනා ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා නූතන තාක්ෂණික ක්‍රම දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. හරි දරුවනේ, දැන් අපි ඔය ධීවර කර්මාන්තය සඳහා යොදා ගන්නා නූතන තාක්ෂණික ක්‍රම එකක් තමයි පොතේ අපි බහුදින යාත්‍රා යොදා ගැනීම කරනවා. ඒ වගේම මසුන් විදලා දඩයම් කරනවා, විදුලි ධාරාවක් යවල මසුන් අඩපණ කරලා මසුන් අල්ල ගන්නවා, ඒ වගේම ජලය පොම්ප කරලා මසුන් අල්ල ගන්නවා, ඒ වගේම මසුන් නිර්වින්දනය කරලා සිහිනදි කරලා මසුන් අල්ලන ක්‍රම තියෙනවා. ලියන්න පොතේ ඒ වගේ ක්‍රම කීපයක් අහන්න. ලියන්න පොතේ අධිශීතකරණ සහිත, පළවෙනි කොටසට උත්තරය සිම්පල් ලේවල් වල උත්තරය ලියන්න, අධිශීතකරණ සහිත බහුදින යාත්‍රා, අධිශීතකරණ සහිත බහුදින යාත්‍රා, අධිශීතකරණ සහිත බහුදින යාත්‍රා.
කියන්න. විදුලි දහරාවක් උපයෝගී කරගෙන, විදුලි ධාරාවක් උපයෝගී කරගෙන මසුන් ඇල්ලීම, විදුලි ධාරාවක් උපයෝගී කරගෙන මසුන් ඇල්ලීම. තව කෙනෙක්, මසුන් විද දඩයම් කිරීම. තව එකක්, ජලය පොම්ප කර මසුන් ඇල්ලීම. ජලය පොම්ප කර මසුන් ඇල්ලීම. තව එකක්, මසුන් නිර්වින්දනය කර ඇල්ලීම. හරි, ඒ කොටස හරි. B කියනවා ධීවර කර්මාන්තය ආශ්‍රිත අතුරු නිෂ්පාදන මගින් සිදු කරන්න පුළුවන් කර්මාන්ත දෙකක්. ධීවර කර්මාන්තය ආශ්‍රිතව අතුරු කර්මාන්ත මගින් කරන්න පුළුවන් නිර්මාණ එකක් තමයි සිප්පිකටු වගේ දේවල් දරුවනේ භාවිතා කරලා විසිතුරු දෑ නිර්මාණය කරන්නට පුළුවන්. ඒ වගේම ටින් මාළු හදන්න පුළුවන්, සොසේජස් වර්ග හදන්න පුළුවන්. එතනින් එහාට ගියට පස්සේ ජාඩි කරවල උම්මලකඩ වගේ දේවල් හදන්න පුළුවන්. ඒ වගේම ජලජ පැලෑටි වලින් ජෙලි නිෂ්පාදනය කරන්න පුළුවන්. එතනින් එහාට ගියට පස්සේ දරුවනේ ඔය මත්ස්‍ය කොරපොතු වගේ දේවල් වලින් ක්‍රීම් වර්ග වගේ දේවල් හදන්න පුළුවන්. අපි කීපයක් ලියමු. කියනකොට ටින් මාළු සැකසීම, සිම්පල් බීවරට උත්තර ලියන්න. ටින් මාළු සැකසීම. තව එකක් ලියන්න, සොසේජස් සැකසීම. තව එකක් ලියන්න පොතේ, ජාඩි කරවල උම්මලකඩ නිර්මාණය නැත්නම් සැකසීම. ජාඩි කරවල ඒ වගේම උම්මලකඩ සැකසීම. ඒ වගේම ජලජ පැලෑටි වලින් ජෙලි නිෂ්පාදනය. ඒ වගේම තේරෙනවා සිප්පිකටු ආශ්‍රිත නිෂ්පාදන ඔය වගේ වා ඇති සිප්පිකටු ආශ්‍රිත නිෂ්පාදන ඇති. සී කියනවා ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන යෝජනා දෙකක්. හරි, දරු එකක් තමයි ධීවරයන්ට සහනදායි මිලට යාත්‍රා සහ ආපන්න ගන්න දරුවනේ රජයේ මැදිහත්ත උදව් කරන්නට ඕන. ඒ වගේම දරුවනේ ඊට අමතරව ඔවුන්ට ඉන්ධන සහන ආධාර වගේ දේවල් දෙන්නත් ඕන. ඒ වගේම දරුවනේ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරන්න හොඳ මාපට් එකක් හදලා දෙන්නත් ඕන. හරි, ලියමුක කීපයක් ගැන මෙන්න මෙම ගැනපදේ. ධීවරයන්ට සහන මිලකට අමුද්‍රව්‍යය ධීවරයන්ට සහන මිලකට අමුද්‍රව්‍යය කමා බෝට්ටු හා දැල් ආම් පන්න අමුද්‍රව්‍ය කමා බෝට්ටු හා දැල් ආම් පන්න දැල් ආම් පන්න සැපීම දැල් ආම් පන්න සැපීම. තව එකක් ලියන්න, සහන පොලියකට යටත්ව බැංකුණය ලබා දීම. සහන පොලියකට යටත්ව බැංකුණය ලබා දීම. තව එකක් ලියනවා, ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කිරීම. ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කිරීම. ඒ වගේම තව ලියනවා, අධ්‍යාපන කමා පුහුණු වැඩමුළු හෝ පර්යේෂණ සිදු කිරීම. අධ්‍යාපන කමා පුහුණු වැඩමුළු හෝ පර්යේෂණ සිදු කිරීම. C කොටසත් හරි. D කර්මාන්තය සඳහා උපයෝගී කරගන්නා සම්පත් දෙකක්. ධීවර කර්මාන්ත සඳහා යොදා ගන්න සම්පත් ලියනකොදේ සම්පත් තමයි ලියනකොදේ ශ්‍රමය සම්පතක් ශ්‍රමය. ඒ වගේම ලියන පොතේ ශිල්පීය දැනුම සම්පතක් ශිල්පීය දැනුම. ඒ වගේම
ఉపకరణ కింద కర్మాంతి సంపద, యంత్రసూత్ర సంపద, ఎడతలపహసుకం ఇక సంపద. హరి ఈ కొడ దీవర కర్మాంతి సదా మోహనపాతిన తర్జనది కా దీవర కర్మాంత సదా మోహనపాతిన తర్జనది కా ఇక అర్థమైపోతే టిన్ మాలు వగే దేవ లానాయనే కరణ విదేశంలో ఇంకెన్నో ఎదుకట లంకావే నెత్త అపే రటే అల్లన దీవర అల్లన మత్స్య సంపద వికుణ గంట తిన హెకియా అడు వేణ అరే ఏక గడలువా ఇవగే ఉపదే నవీనతాక్షణే భావితే అడు వేలా తీయన ఇవగేమ దర్వణే వేదాన్ని సునామి ఇవగేమ గోరి ఉష్ణతి హిలయాం వగే దేవాల నిసా మత్స్య సంపద అడు వేలా తీయనమని అపి ఇవగ కీపే అక్కియం లేనుకు మేము తమ తర్జన లేనుకుదే టిమ్మాలు ఆనయనే కిరీమ టిమ్మాలు ఆనయనే కిరీమ టిమ్మాలు ఆనయనే కిరీమ ఇవగేమ నవీన తాక్షణ అధ్యాపన అడువీమ నవీన తాక్షణ అధ్యాపన అడువీమ నవీన తాక్షణ అధ్యాపన నవీన తాక్షణ అధ్యాపన అడువీమ తవేకాక్ ఆగమిక విశ్వాస అదిహిలి ఆగమిక విశ్వాస అదిహిలి తవేకాక్ సునామి కమా గోళీయ ఉష్ణప్య హిలయామ సునామి కమా గోళీయ ఉష్ణప్య హిలయామ హేతువేన్ మత్స్య సంపద అడువీమ హరే పొండపతి అది అపి శుభకక్షన్ నమే కథాకళ శుభ సారీ శుభకక్షన్ దర్వణే అట కథాకళ ఇవర కళ నమే ఇక ప్రశ్న తీరమా దహ ఇక ప్రశ్న ఇవర కళ అరి ఇతిరి పేపర్ స్టిక్ అపి దర్వణే హెటర్ దవసి సాకచ్చా కరణ హెటర్ రివిషన్ నికేది అరిద ఎందుకంటే హెటర్ రివిషన్ నిక దర్వణే అపి అట హమారట హెట పటంగా హెట అట హమారు ఇది లేస్తు సందు అట హమారు ఇదే దర్వణే అపి పంక్తి ఇస్తారటువంటి కరగనేనమా హెట అట హమారు ఇది సెట్టుము ఆన్లైన్ నికి ఇతిరి వెళ్ళి కరగనే అన్నది అదే కరపోయేవాగి ముగ్గు గెట్లు నేహనేద ముగ్గు గెట్లు ప్రశ్న తీరడం అన్న అది కథా కరపుకి ముగ్గు గెట్లు ప్రశ్న ముగ్గు తీరం అది ఏమో తీరడం అన్న తీరదు పోతే ప్రసిద్ధు నేనే నే హరి హోదాయి ఏనపోతే అది ఉన్న అవి లుక్ వెడ ప్రమాణం కాదు కల హరి వాళ్ళకి దాని వాళ్ళకి డాక్యుమెంట్ అవి పోస్ట్ కల్లా తీయని మన తెపల్ బహుగీత అవసరం తెపల్ వల్ల పొడి సీన్ దగ్గర తిప్పని తెపల్ స్ట్రైక్ కరలా వాళ్ళకి పోయి తెపల్ వెళ్ళి దాపు గొడ్డ గెహిలే తీ సంహార విట ఇక హంబే నేను కూడా టికెట్ డిలే వేయి ఇక మమ్మ పేపర్స్ వాళ్ళు దారా తిప్పే ఒకటి తెపాయాలి బహుగీత అవస్థలో మీ స్ట్రైక్ తిప్ప మతకి నీకు అన్నోని వాళ్ళ హరి తెపాలి స్ట్రైక్ తిప్ప గీ సత్య పురావటం అవి హరి ఏక మంగితని మే సత్యని నెత్తివే డిలే వేలా తిబ్బ వాళ్ళకి డాక్యుమెంట్ ఇక హంబవే మే సత్య పురావట హరి ఎనా వాళ్ళ మంగ రూప దాడ దిగుచ్చ పేపర్స్ పాక్కు హయాక్ దాడ తిప్పు నా ఏటిక అరగనే ప్రింట్ అవుట్ అరగని వాళ్ళ వెళ్ళటిక కరగని అన్న హెట్ దవసి అప్పు ఇతని డాక్యుమెంట్ సెట్ కి వెళ్ళటిక ఆవర కరణం హరి ఎనా హెట్ అప్పి పంతి అట హమాట హంబేమో హెట్ అప్పు ఇతని వెళ్ళటికి వెరకల దాము అరే ఏనా పోతే అదట వెడటికి వరాయి అప్పు హిట పంది నెమ్మ ఇలాగట వాళ్ళ దాన్ని మేర విసి పహేలమాగి ఆన్లైన్ క్లాస్ కి అప్పుడు డ్రోవిన్ టిక కరణమని వాళ్ళ కెమతి నా ఏ పంతి డ్రోవిన్ తిన్న మగ వాళ్ళ లింక్ కదా గ్రూప్ ఎక్కడ దా మనకి హిట హవస్ హై హమార్ట్ ఏ పంది తీయని హవస్ హై హమార్ట్ ఇలా వెరడికి కరగండి వాళ్ళ డ్రోవిన్ పాడ హరి ఏనా అదే పోతే వెరడికి వరాయి అప్పుడు హిట హెందవే నెర తమ్ము హరి అయిపోతే